पांच समाधान विनाय इतना नमस्कार किया। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संगं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संगं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संगं शरणं गच्छामि, पाणातिपाता वीरमणी सिक्खापदं समादयामि, अदिन्नादान वीरमणी सिक्खापदं समादयामि, कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादयामि, मुसावादा वीरमणी सिक्खापदं समादयामि, सुरामेरय मज्जपमा दट्टाना वीरमणी सिक्खापदं समादयामि, मे तिसरण सहित वो पंचशील धर्मय मार्गफल निवन पिनिसम हेतु एवा साधु। पंचमारे जितो नातो पत्तो संबोधि मुत्तमं, चतुसच्चं प्रकाशेति महावीरं नमामं, एतेन सच्च वच्चेन सब्बे मारा पलायन्तु, अनादिमत् कालक सित लोह पहलो बुधु पसे बुधु महारातुं केरेद, सिल्वत् गुणवत् नुतुमन् केरेद, वैदिति गुरुवर देमौपियादिन केरेद, मागे सितिन काइन वचनयन सिदु, सियलु कर्म दोषवलट मम समाकर गनिमि, मट समावन सेक्वा देवनुवद मम समाकर गनिमि, मट समावन सेक्वा
එනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ දුක්කතෝ මෝචනත්තාය කම්මට්ඨානං යාචාමි ඉමං බන්තේ අත්ථභාවං තුම්මාකං පරිචයාමි මට විදර්ශනාඥාන ඥානමාර්ග ඥානඵල අවබෝධ වෙත්වා බුද්ධානුස්සති භාවනාව හැම සිස්සම දෙනාම හිත සංසුන් කරගෙන හිත සමාධිමත් කරගන්න උත්සාහ කරන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සුද උන්මහරජානන් වැනි පියාණ කෙනෙකුන් රහල් කුමරුන් වැනි පුත් දුවනක් යසෝදරා දේවීන් වැනියෝ සසර පුරුදු ඇඹිනි කෙනෙකුන් සක්විති රජකමද සතර මානිධානයද මේ සියල්ල හැරදමා කඩකැපුකාවතක් පුරවා මැටි පාත්‍රයක් ගෙන ගෙන්ගෙට ගොස් පිඬු ලබා පෙරවැළඳු රජ බොජුන් වෙනුවට දුක්ක භෝජනයන් වළඳමින් පෙරසැත පූරජයන් වෙනුවට ගත් මුල් ගල් මුල්වල දුක්කසයාාවෙන්ම සැතපී මේ තුන් ලෝකධාතුවේ කිසිම සත්තයෙක් නොවිඳිනා තරම් අනන්ත අපරිමාණ දුක් විඳ චතුරංග සමන්නාගත වීර්ය උපදවා සව් කෙලෙස් නසා සම්මා සම්බෝධියට පත්තු මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහනම් වන සේක. උන්වහන්සේගේ දිනෙතට රූපී විරූපී
ඉස්න්ත අනිස්න්ත සතුරු මිතුරු කවර රූපයක් ගෝචර වූවත් උන්වහන්සේගේ සිත නම් බිඳ කුදු සසල නොවීය උන්වහන්සේ සියල්ල උපේක්ෂාවෙන් යුතුව ඉවසා වදාළසේක සිවු දෙසින් අමන මා සුළඟට නොසෙල්වෙන පර්වත රාජයෙකුසේ අටලෝ දාම හමුවේ නොසැලී විසීමට උන්වහන්සේට හැකි වූයේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවිනි ඒ කෙලෙසුන් නැසූ මාගේ අමාමෑණියන් වහන්සේ මාගේ චිත්ත සන්තානයට වැඩම කෙරෙත්වා උන්වහන්සේගේ අනන්ත බුදු ගුණයන්ගෙන් මාගේ චිත්ත සන්තානය පෝෂණය එම බුදු ගුණ බෙලෙන්නේ ඇති සියලු කෙලෙස් නිවි නිවි දියව දියව ගොස් සදහටම අහෝසි වේවා මට නිවනම අරමුණු මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහණං වන සේක උන්වහන්සේට වැඳුම් පිදුම් ගුණ ගැයුම් ඉස්ත්‍රෝත්‍ර ප්‍රසස්ති නින්දා අපහාස උපහාස ආක්‍රෝස පරිභව කවරක් ගෝචර වූවත් උන්වහන්සේගේ සිත නම් බිඳ කුදු සසල නොවීය උන්වහන්සේ සියල්ල උපේක්ෂාවෙන් යුතුව ඉවසා වදාළසේක සිවු දෙසින් අමන මා සුළඟට නොසෙල්වෙන පර්වත රාජයෙකුසේ අටලෝ දහම හමුවේ නොසැලී විසීමට උන්වහන්සේට හැකි වූයේ උන්වහන්සේ සියලු කෙලෙසුන්
සු බැවිනි ඒ කෙලෙසුන් නැසු මාගේ අමමැනියන්වන්සේ මාගේ චිත්ත සන්තානයට වැඩම කෙරෙත්වා උන්වහන්සේගේ අනන්ත බුදුගුණයන්ගෙන් මාගේ චිත්ත සන්තානය පෝෂණය බුදු ගුණ බෙලෙන්නේ ඇති සියලු කෙලෙස් නිවි නිවි දියව දියව ගොස් සද අටම අවෝසි වේවා මට නිවනම අරමුණු මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසු බැවින් අරහනම් වන සේක උන්වහන්සේට දිව්‍යමය ආහාරයක් ලදුවත් තිත්ත කටුක මිරි රස නිරස ගුණ අගුණ ඉඳුල් පිලුණු කවර ආහාර පාන වර්ගයක් ලදුවත් විසිසක් නොකොට ඒ සියල්ලම උපේක්ෂාවෙන් යුතුව ඉවසා වදාළසේක සිවුදෙසින් හමන මා සුළඟට නොසෙල්වෙන පර්වත රාජයකුසේ අටලෝ දහම අමුවේ නොසැලී විසීමට උන්වහන්සේට හැකි වූයේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසු බැවිනි ඒ කෙලෙසුන් නැසු මාගේ අමමැනියන්වන්සේ මාගේ චිත්ත සන්තානයට වැඩම කෙරෙත්වා උන්වහන්සේගේ අනන්ත බුදුගුණයන්ගෙන් මාගේ චිත්ත සන්තානය පෝෂණය වේවා එම බුදු ගුණ බෙලෙන් එහි ඇති සියලු කෙලෙස් නිවි නිවි දියව දියව ගොස් සද අටම අවෝසි වේවා මට නිවනම අවමුණු වේවා මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුද්ද
බැවින් අරහනම් වනසේක උන්වහන්සේට දිව්‍යමය සුගන්ධයක් ගෝචර වුවත් දින හත අටක් ඉඳුල් පෙළුණු කවර ආහාර පාන වර්ගයක් ලදුවත් විසිසක් නොකොට ඒ සියල්ලම උපේක්ෂාවෙන් යුතුව ඉවසාවදාලසේක සිවුදෙසින් අමන මාසුළඟට නොසෙල්වෙන පර්වත රාජයකුසේ අටලෝ දාම කෙරෙයි නොසැලී විසීමට උන්වහන්සේට කිව්වේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසු බැවිනි ඒ කෙලෙසුන් නැසු මාගේ අමාමෑණියන් වහන්සේ මාගේ චිත්ත සන්තානයට වැඩම කෙරෙත්වා උන්වහන්සේගේ අනන්ත බුදු ගුණයන්ගෙන් මාගේ චිත්ත සන්තානය පෝෂණය වේවා එම බුදු ගුණ බෙලෙන්නේ ඇති සියලු කෙලෙස් නිවි නිවි දියව දියව ගොස් සදහටම අහෝසි වේවා මට නිවනම අරමුණු වේවා මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසු බැවින් අරහනම්මනසේක උන්වහන්සේට දිව්‍යමය සුගන්ධයක් ගෝචර වුවත් දින හත අටක් පරණව ගිය ඕජස ගලන පණු කැදලි වැගිරෙන මලමිනියක දුර්ගන්ධය ගෝචර වුවත් උන්වහන්සේගේ සිත නම් බිඳ කුදු සසල නොවිය උන්වහන්සේ සියල්ල උපේක්ෂාවෙන් යුතුව ඉවසාවදාලසේක සිවුදෙසින් අමන මාසුළඟට නොසෙල්වෙන පර්වත රාජයකුසේ අටලෝ දාම කෙරෙයි නොසැලී විසී
කියූයේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවිනි. ඒ කෙලෙසුන් නැසූ මාගේ අමාමෑණියන් වහන්සේ මාගේ චිත්තසන්තානයට වැඩම කෙරෙත්වා. උන්වහන්සේගේ අනන්ත බුදු ගුණයන්ගෙන් මාගේ චිත්තසන්තානය පෝෂණය වේවා. එම බුදු ගුණ බෙලෙන්නේ ඇති සියලු කෙලෙස් නිවි නිවි දියව දියව ගොස් සද අටම අහෝසි වේවා. මට නිවනම අරමුණු වේවා. මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසු බැවින් අරහනම් වන සේක. උන්වහන්සේට දිව්‍යමය සුකාස්වාදයක් ලදුවත් අවුවැසි හුලං කුණාටු මැසි මදුරු සතුරු වදුරු ලෙඩදුක් දැඩි සේත දැඩි උස්න කවර පීඩාදියෙන් ලදුවත් වෙසෙසක් නොකොට ඒ සියල්ලම උපේක්ෂාවෙන් යුතුව ඉවසා වදාලසේක. සිව්දෙසින් අමන මා සුළඟට නොදෙල් වෙන පර්වත රාජයෙකුසේ අටලෝ දාම කෙරේ නොසැලී විසීමට උන්වහන්සේට හැකි වූයේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවිනි. ඒ කෙලෙසුන් නැසූ මාගේ අමාමෑණියන් වහන්සේ මාගේ චිත්ත සන්තානයට වැඩම කෙරෙත්වා. උන්වහන්සේගේ අනන්ත බුදු ගුණයන්ගෙන් මාගේ චිත්ත සන්තානය පෝෂණය වේවා. එම බුදු ගුණ බෙලෙන්නේ ඇති සියලු කෙලෙස් නිවි නිවි දියව දියව ගොස් සද
මටම අහෝසි වේවා මට නිවනම අරමුණු වේවා මාගේ ගුරු තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසු බැවින් අරහණං වන සේක උන්වහන්සේ අලුයම් වේලේ ලොව බලාවදාරන සේක රජ නොරජ සිටු නොසිටු දුප්පත් පෝසත් කුලවත් කුලයින උගත් නුගත් රත් පුරුස අසත් පුරුස කවර තරාතිරමක වුවත් පිහිත විය යුතු තැනට මහා කරුණාවෙන්ම පිහිත වූසේක කුසුල් රජු කෙරෙහිම සෝපාක නම් සැඩොල් දරුවා කෙරෙහිද විහාරාරාමයිදි කළ අනේ පිඳු මාසිතු කෙරෙමෙන්ම පුන්නානම් අසරණ දාසිය කෙරෙද ගුණෙන්නා සැදයෙන් අගතැන් පත්තු විශාකාමහෝපාසිකාව කෙරෙමෙන්ම තමන් වහන්සේට නින්දා පරිභව කළ චිංචිමානවිකාවන් කෙරෙහිද සුවචකීකරුරාල් කුමරුවන් කෙරෙමෙන්ම දෙව්දත් තෙරුන් වහන්සේ කෙරෙයිද මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහිම විශේෂක් නොකොට සමකරුණාවෙන්ම පිහිට වූසේක තම දරුවන් දෙදෙනාද සැමියාද මව්පියන් සොයුරා අකාලේ මිය ගොස් මහත්තු කම්පාවට පත් පටාචාරවන් කෙරෙයිද තම එකම පුතු මලසුවින් මහත්තු ශෝකයට පත් කිසාගෝතමිය කෙරෙයිද වැරදි ගුරු උපදේශ ලදින් අඟුල් මල් නම් මිනිමරුවකු බවට පත්තු
අහිංසක කුමරුවන් කෙරෙහිද මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහිම මහකරුණාවෙන් යුතුව සමකරුණාවෙන් යුතුවම මහමෛත්‍රියෙන් යුතුව සමමෛත්‍රියෙන් යුතුව මෙසේ සියලු සත්ත්වයන්ටම පීඨවීමට උන්වහන්සේට හැකියුයේ උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවිනි. ඒ කෙලෙසුන් නැසුමාගේ අමාමෑණියන් වහන්සේ මාගේ චිත්තසන්තානයට වැඩම කෙරෙත්වා. උන්වහන්සේගේ අනන්ත බුදු ගුණයන්ගෙන් මාගේ චිත්ත සන්තානය පෝෂණ වේවා. එම බුදු ගුණ බෙලෙන්නේ ඇති සියලු කෙලෙස් නිවිනිවි. දියව දියව ගොස් සද අටම අවෝති වේවා. මට නිවනම අරමුණු වේවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධ භගවා භගවා බුද්ධ සත්තාදේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මදාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මදාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ ගවාති. සාදු සාදු. පින්වත්නි, වෙසක් පුර පසළොස්වක පෝය දවසේ
ये बुद्धानुस्सति भावनाव इता उसस भावनावक तब सास्तुवरया पिलिबंद सास्तुवरयान् वहन्से पिलिबंद श्रद्धावत् प्रज्ञावत् समाधियत् कुशलयत् पुण्यशक्तियत् कियन मे धर्म राशियाक्म दिवुनु करगान्ट पुलुवान् बुद्धानुस्सति भावनाव निसा ए बुद्धानुस्सति भावनाव सफल वेन्ने බුදුරජාණන් වහන්සේ පිළිබඳ කොපමණ අපි තේරුම් අරගෙන තියෙනවද කියන කාරණේ උඩ අද රටේ වැඩි දෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අඩුයි ඒ ශ්‍රද්ධාව දිනු කරගන්න තියෙන මාර්ග දෙක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හොඳට ශ්‍රවණය කරලා තේරුම් ගැනීම දෙවෙනි කාරණේ බුද්ධානුස්සති භාවනාව පුරුදු කිරීම බුදුරජාණන් වහන්සේ පිළිබඳ තේරුම් නොගන්න කෙනෙකුට පින්වත්නි ශ්‍රද්ධාව සැබෑ විදියට උපදින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මොනවැනි උත්තමයන් වහන්සේ නමක්ද කියන එක තේරුම් ගන්න ඕන යම් කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නට තියෙන ප්‍රධානම කාරණාව උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දුක ලෝකයාට තේරුම් කරලා දුන්නු විදිය ඒ වගේම දුක නැති කිරීම සඳහා උන්වහන්සේ දේශනා කරපු පටිපදාව පටිපදාවට අයිති ධර්ම ඊළඟට මාර්ගය මෙන්න මේ ධර්ම කාරණා පිළිබඳ අපිට අවබෝධයක් තියෙන්න ඕන දුකේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධය දැඩිකොට අල්වා ගැනීම එහෙම නැත්නම් මමංකාරයෙන් සබා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ දුකේ කියලා දේශනා කළා තියෙන්නේ ඒ පංච උපාදානස්කන්ධය මමංකාරයෙන් යුක්තව හටගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරානම් ඒ හේතුඵල ධර්මයකට අනුකූලව පංච උපාදානස්කන්ධයේ උපදින ආකාරය උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධය උපදින්නේ කොහොමද? අපි ළඟ තියෙන මිත්‍යා ප්‍රතිපදාව නිසා. අපි ළඟ තියෙන මිත්‍යා ප්‍රතිපදා මොකද්ද? අසෘතවත් පුදුජනයා මේ ලෝකේ සත්‍ය නොදිනීම නිසා අනිත්‍ය දේ නිට්ටය හැටියට සලකනෝ දුක් දේ සැප හැටියට සලකනෝ අනාත්ම දේ ආත්ම හැටියට සලකනෝ එහෙම සලකමින් මේ ඉන්ද්‍රිය හසුරවන එකට කියනෝ මිත්‍යා ප්‍රතිපදාවේ කියලා
මිත්‍යා පටිපදංච කෝ භික්ඛවේ දේසිස්සාමි කතමාච භික්ඛවේ මිත්‍යා පටිපදා අවිජ්ජා පත්‍ය සංඛාර ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මිත්‍යා ප්‍රතිපදාව නිසා ඒ මිත්‍යා ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙන්නේ මොනවද අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංනා උපාදාන භව ජාති ජරා මරණ කියන ධර්ම ඇයි ඒක තුල එහෙම ක්‍රියාත්මක වෙන්නේ අපි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන රූප ආදී අරමුණු පිළිබඳ දැනගන්න විට අපි දැනගන්නේ අනිත්‍ය දේ නිට්ඨ හැටියට දුක් දේ සැප හැටියට අපි දැනගන්නවා ඒ දැන ගැනීම තමයි අවිද්‍යාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ අවිද්‍යාව නිසා උපදින පිම්පව් ආදී ධර්ම සංකාර හැටියට උන්වහන්සේ දේශනා කරනවා ඊළඟට විඥාණය කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥාණය නිරන්තරයෙන්ම ප්‍රතිසන්දියකට ගැළපෙන විදියට මේ හිත සකස් වෙනවා ඊළඟට නාම රූප නාම රූප ධර්ම පරම්පරාවක් සිඳෙන්නේ නැතුව දිගටම ගමන් කරනවා සලායතන ඇස කන ආදී වශයෙන් ආයතනයක් හැටියට ක්‍රියාත්මක කරනවා ආයතනයක් කියලා කියන්නේ ආයති ශක්තිය එහෙම නැත්නම් කර්ම ශක්තිය පැවැත්වීමට උපකාර වෙන තැන තමයි ආයතනය කියලා කියන්නේ එතකොට මේ ඇස චක්ක ආයතනයක් බවට පත් වුණාම කර්මය උපදවමින් පවත්වන්නට ඒක හේතු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒකට ආයතන කියලා කියන්නේ. සෝත ආයතන කන ආයතනයක් වෙන්නේ කර්ම උපදවමින් ඒක පවත්වන්නට ඒකට ශක්තිය තියෙනවා. එතකොට ආයතන. ඊළඟට පින්වත්නි ස්පර්ශ. ස්පර්ශ අර නාම ලෝක නාම රූප ලෝකයේ තුල ඇතිවෙන ස්පර්ශය ඊළඟට විඳීම විඳීම මාර්ගයෙන් හටගන්න තණ්හාව ඊළඟට උපාදානයේ වල්ල ගැනීම ඊළඟට භව කෙලෙස්වලම පවත්වන ලක්ෂණය කෙලෙස්ව පවත්වන ගතිය ඊළඟට ජාති උත්පත්තිය තමයි එතන ඒ සිද්ධ වෙන්නේ ඊළඟට ජරා මරණ දිරීම සහ මරණය කියන ධර්ම එතකොට මිත්‍යා ප්‍රතිපදාව තුළ ওই ධර්ම තමයි හැසුරු කරන්නේ අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කතමාජ භික්කවේ මිත්‍යා ප්‍රතිපදා අවිජ්ජා පත්‍ය ආදී වශයෙන් දේශනා කළේ එතකොට පෘතුජන සත්‍යයා තුල තියෙන ප්‍රතිපදාව තමයි මිත්‍යා ප්‍රතිපදාව. ඒ මිත්‍යා ප්‍රතිපදාවට ධර්මයෙන් දීපු තවත් නමක් තමයි අනුසෝත ප්‍රතිපදාව කියන එක. අනුයෑම විඳීම අනුව ගමන් කිරීම සැපය සොයා ගමන් කිරීම කියන එකයි අනුසෝත ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒ මිත්‍යා ප්‍රතිපදාවේ ඉන්න අශෘතවත් පුතුජනයා තුළ නිරන්තරයෙන්ම මේ දුක්ඛස්කන්ධයේවත් පංච උපාදානස්කන්ධය හටගන්න බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක දුක. එතකොට
මිත්‍යා ප්‍රතිපදාව මොකද්ද දුක මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඊළඟට සම්මා ප්‍රතිපදාව මොකද්ද දුක නැති කිරීම මොකද්ද කියන එකත් දේශනා කරලා තියෙනවා. සම්මා ප්‍රතිපදාවට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පින්වත්නි පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කළ විදිහට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨානයේ දියුණු කිරීම පංච ඉන්ද්‍රිය දියුණු කිරීම පංච බල දියුණු කිරීම සත්ත බොජ්ජංග දියුණු කිරීම සතර සම්‍යක් ප්‍රධාන දියුණු කිරීම ඉද්ධිපාද දියුණු කිරීම ඡන්ද චිත්ත විරිය විමංසා ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගය පටිපදාවටත් ඇතුළත් වෙලා තිනෝ ඒ කර්ම මාර්ගයක් හැටියට එතන ඒකත් ඇතුළත් වෙලා තියෙනවා 37ක් බෝධිපාක්ෂික ධර්ම බුදුරජාණන් වහන්සේ සම්මා පටිපදාවට දේශනා කළා ඒ සම්මා පටිපදාවට ඒ දේශනා කරපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පින්වත්නි අපි පාඩම් කරගෙන හිතියයි කියලා ඒ ප්‍රතිපදාවට යන්නේ නැහැ. ඒ ප්‍රතිපදාවට යන්නේ අපි යම් කිසි ධර්මතාවයක් දිනු කරනකොට. ඒ ධර්මතාවයේ ඒ දිනු කරනවා කියලා කියන්නේ මේ මනසේ ඇතිවෙන වෙනස්කම්. අපේ මනස කියන එක මේ පුතුජනයාගේ මනස ඉතා ගොරෝසු එකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගොරෝසුයි කියලා දේශනා කරන්නේ ඒක කෙලෙස් බහුල එකක්. කෙලෙස් පදිංචි වෙලා ඉන්න තැනක්. කෙලෙස් ලැබුම් ගත්ත තැනක්. කෙලෙස් එක ජීවත් වෙන තැනක් ඉඳලා එතන අසෘතවත් පුතුජනයාගේ මනස ඉතා ගුරුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඝන එක ගුරුසු එක. ඒකේ තියෙන ප්‍රභාස්වර ගතිය, ආලෝකමත් ගතිය, සියුම් ගතිය වැහිලා තියෙනවා. ඔක්කොම අඳුර වෙලා තියෙනවා. එතකොට ඒ ගුරුසු මනස පින්වත්ටි ටිකෙන් ටික අපි සියුම් කරන්ට ප්‍රතිපදාව අනුගමනය කරනවා. ඒ ප්‍රතිපදාවේ අනුගමනය කරනකොට අපි ගැඹුරෙන් නූනත් පින්වත්ටි මූලික වශයෙන් සීල සමාධි පඤ්ඤා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන ධර්ම පහක් ඇසුරු කරන්න උත්සාහ ගන්නවා. දැන් මේ වෙලාවෙත් මේ අය සීල ප්‍රතිපදාවක ඉන්නවා. නමුත් ඒක ප්‍රතිපදාවක් කියන වචනයට ගැනෙන්නේ නිවන් දැකීම පිණිස සීල සමාදන් වුණොත් විතරයි. නැත්නම් ඒක ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ප්‍රතිපදාවට කිසිම සම්බන්ධයක් නැහැ. පටිපදාවට සම්බන්ධ වෙන්නේ නිවන් අවබෝධය පිණිසයි මම මේ පෙහෙවත් සමාදන් වුණේ කියන අදහස ඇති වුණොත් විතරයි. භාවනාවත් එහෙමයි. ඊළඟට චිත්ත විමුක්තියක් ලබනවා නම් චිත්ත විමුක්ති පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා ඒ චිත්ත විමුක්තියක් ලබනවා නම් ඒ චිත්ත විමුක්තියේ පරමාර්ථය ඒ විමුක්ති සපයක් එතන ලැබමින් වාසය කිරීම නෙවෙයි නිවන් අවබෝධ කිරීමයි. ඒ විමුක්තියෙන් හටගන්න යම් දැක්මක් ලෝකේ තියෙනවා නම් ඒකට කියනවා දර්ශනය කියලා, ඥාන දර්ශනය කියලා. විමුක්තියෙන් හටගන්න දැක්ම ඒවට තමයි අපි ওই ලෞකික ධ්‍යාන ආදී වශයෙන් පංච අභිඥා ආදී වශයෙන් ඥාන පෙන්වලා තියෙන ධර්මයේදී ඒ
උසස්ම ඥානෙ ආසවක්කේ ඥානෙ සියලුම ආශ්‍රවයන් සංසිඳල ලබන සත්‍යය එතකොට ඒ ඥානයක් උපදවනවා නම් ඒ ඥානය උපදවන්නේ නිවන් අවබෝධ පිණිසයි කියන එතකොට නිවන අරමුණු කරගෙන සීල සමාධි ප්‍රඥා දියුණු කරන එක්කෙනාට අර පටිපදාවේ තියෙන ධර්ම ආධ්‍යාත්මික ලෝකේ ඇසුරු කරන්න පුළුවන් කමක් ලැබෙනවා දැන් අපි සුළු වශයෙන් එක තේරුම් ගත්තොත් මෙහෙම දැන් බුද්ධානුස්සති භාවනාව සිද්ධ කරනකොට ඒ බුද්ධානුස්සති භාවනාවේ අපේ හිත එකඟ වෙනවනම් අපේ සිත සමාධියට එනවනම් ඒ සමාධියට ආපු සිතේ තියෙනවා අර අනිත් කෙනාට වඩා සද්දා ඉන්ද්‍රිය දියුණු වෙලා තියෙනවා වීරිය ඉන්ද්‍රිය දියුණු වෙලා තියෙනවා වීරිය කියලා කියන්නේ මම මේක කෙසේ හෝ කරගන්න ඕන මේ කෙලෙස් කෙසේ හෝ මම නැති කරන්න ඕන කියන එක තමයි වීරිය ඉන්ද්‍රිය ඊළඟට සති ඉන්ද්‍රිය සිහිය තියෙනවා යාට අනිත් එක්කෙනාට වඩා තමන් දැන් ඒ සිහිය හොඳින් පවත්වපු නිසා තමයි සමාධියකට ආවි සිහියක් තියෙනවා ප්‍රාථමික වශයෙන් දියුණු වෙලා ඊළඟට සමාධියක් දියුණු වෙලා තියෙනවා ප්‍රඥාව කියලා කියන්නේ අර ඒ වෙලාවේදී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්ම යටපත් වීම නිසා ඇති වෙන අවබෝධය සමාධියෙන් හටගන්න අවබෝධය ඒකත් අර ඥාන දර්ශනයේ තියෙන ගුණයක් එතන පෙන්නලා තියෙනවා සම්පූර්ණම ඥාන දර්ශනයක් නොවනට ඒ ගුණේ ලක්ෂණයක් එතන පෙන්නනවා එතකොට ප්‍රඥාව තියෙනවා ඊළඟට පින්වත්නි බෝධ්‍යංග ධර්ම එතන ගත්තොත් සතිය දිනු වෙලා තියෙනවා ධම්මවිජය දිනු වෙලා තියෙනවා ධම්මවිජය කියලා කියන්නේ මේ නීවරණවල යටපත් වීමත් තමන්ගේ කමඨහනේ සිත සමාධි වීමත් කියන මූලික දෙක වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන එකට කියන ධම්මවිජය කියලා ප්‍රාථමික වශයෙන් ධම්මවිජය හතරකට තව වෙන විදිහකට විස්තර කරනවා ප්‍රාථමික ඊළඟට ප්‍රීතිය හට ගන්නවා ප්‍රීතිය කියන්නේ අර ආහාර වේලෙකින් අපි ලබන දෙයට වඩා නීවරණ යටපත් වීම නිසා ප්‍රීතියක් තියෙනවා ඊළඟට පස්සද්දී කියන සැහැල්ලුව කයේ මනසේ තියෙන සැහැල්ලුව දැන් අපි කියවනේ කෙලෙස් වල තියෙන ගොරෝසුකමක් කියලා ඒ කෙලෙස් වල ගොරෝසුකම අඩු වෙනකොට සැහැල්ලු බවක් යට ගන්නවා පස්සද්දී මේ විදිහට ධර්ම පෙන්වන්නට පුළුවන් අන්න අර ආධ්‍යාත්මිකව තමන් යම්කිසි කටයුත්තක් කරනකොට අර ප්‍රතිපදාවේ තියෙන ධර්ම එතන උපදිනවා ඊළඟට කායානුපස්සනාව හැටියට බලනකොට සතර සතිපට්ඨානේ එතන තමන් අරමුණු කරගත්ත රූපයත් රූපයෙන් හටගත්ත වේදනාවත් ඊළඟට වේදනාව ඇසුරු කරගෙන හටගන්නා වූ සිතිවිලිත් ඊළඟට නීවරණ යටපත් වීම කියන ධම්මවිජය බොජ්ජංගයක් කියන ධර්ම හතර එතන විග්‍රහ කරන්න පුළුවන්. එතන දකින්න පුළුවන්. එතන තේරුම් ගන්න පුළුවන්. මම මේ ප්‍රාථමික උදාහරණයක් දෙන්නේ. එතකොට මේ ධර්ම
හැම එකක්ම මේ බෝධිපාක්ෂික ධර්ම අන්න පටිපදාවේ ඉන්නවා කියලා කියන්නේ සීලය සීලානුස්සතියක් බවට පත් කරන්න ඕන සීලය සීලානුස්සතියක් හැටියට පත් කරන්නේ තමන් පෙහෙවත් සමාදන් වෙලා ඉන්නවනම් ඒ පෙහෙවත් සමාදන් වෙච්ච එක්කෙනා මම මේ නිවන් අරමුණු කරගෙන තමයි පෙහෙවත් සමාදන් වුනේ කියලා සීලය පිළිබඳ ඒ ආකාරයට මෙනෙහි කරන මුලක ඉඳලා මුල සිට ප්‍රාණඝාතේ අදින්නාදාන අබ්‍රහ්මචාරී ආදී වශයෙන් සීලය මෙනෙහි කරනවා සීලානුස්සතිය ඒ මෙනෙහි කරන සීලානුස්සතිය මෙනෙහි කරන්නේ මම නිවන් දකින්න තමයි මේ සීල් කත්තේ කියන එකෙන් තමයි මෙනෙහි කරන්නේ වෙන විදියට මෙනෙහි කරොත් ඒක පටිපදාවට සම්බන්ධයක් නැහැ අන්න එහෙම මෙනෙහි කරමින් මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් නැවත නැවත තමන්ගේ අර සීලය මෙනෙහි කිරීම සීලානු එතනින් සමාධිය හට ගන්නවා ප්‍රීතිය හට ගන්නවා පස්සද්ධිය හට ගන්නවා ධම්ම විජය හට ගන්නවා අර කියපු අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ධර්ම හට ගන්නවා ඊට අමතරව පින්වත්නි බුද්ධානුස්සති භාවනාව යම් කෙනෙක් වඩනකොට ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි චිත්ත ප්‍රසාදය ප්‍රසාදයෙන් හටගන්නෝ ප්‍රසාදය නිසා නැවත නැවත ඒක මෙනෙහි කිරීම නිසා සමාධිය දියුණු කරගන්නට යාට පුළුවන්කමක් තියෙනවා ඒ වගේම ඒ බුද්ධානුස්සති භාවනාවෙන් සමාධිය විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිළිබඳ නුවණින් දැකීම නිසා කුසලයේ උපදිනවා නුවණින් දැකීම නිසා කුසලයේ උපදිනවා කුසලයේ කියන්නේ මොකද්ද කුසලයේ කියන්නේ අපේ කෙලෙස් සංසිඳන ගතියට තමයි කුසලයේ කියලා කියන්නේ කෙලෙස් තේරුම් අරගෙන කෙලෙස් උපදින ආකාරය තේරුම් අරගෙන පවතින ආකාරය තේරුම් අරගෙන කෙලෙස් නිසා මනසේ සිද්ධ වෙන සිදුවීම තේරුම් අරගෙන කෙලෙස් වල ආදීනව තේරුම් අරගෙන කෙලෙස් අඩු කර ගැනීම කෙලෙස් නැති කිරීමට කියන කුසලයේ කියලා එතකොට කුසලයේ කියන එක හකටද එතකොට අපිට ධර්මදේශනාවකින් භාවනාවකින් ප්‍රධානම අවශ්‍යම දේ තමයි කුසලයේ උපදීවේ ඒකට අර ධම්මවිජය සම්බොජ්ජංගේ හොඳට දියුණු වෙලා තියෙන්න ඕන ඒ දියුණු වෙච්ච එක්කෙනාට හොඳට කුසලයේ දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා එතකොට එහෙම දියුණු වෙන තැනටාට තමයි පින්වත්නි ප්‍රඥාවත් සමාධියත් සතියත් ඉතා හොඳින් දියුණු වෙන එක්කෙනාට මේ මාර්ගඥාණය එහෙම නැත්නම් මාර්ගක්ෂණය කෙනෙකුට උපදිනවා ඒකට අර పూర్වයේ තියෙන අපේ పూర్ව ජීවිතවල තියෙන නැඹුරුතාවයත් එතෙන්ට බලපවත්තද ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ පස් දෙනෙකුට ධර්ම දේශනා කළොත් එක්කෙනෙක් මාර්ගඵලයකට එනවා අනිත් අය එන්නේ නැහැ අර పూర్වයේ තියෙන නැඹුරුතාවය බබ්බා බබ්බතාවය කියලා කියනවා අබබ්බතා දිත්ත පදස්ස උත්තා ඒ නැඹුරුතාවය කොපමණද අපි මේ සසර පුරුදු කරලා තියෙන ආකාරය කොපමණද කියන එක බලපවත්ත එතකොට බුදුරජාණන් වහන්සේ දුකේ කියලා දේශනා කරපු මිත්‍යාපටිපදාව තුල මේ පංච උපාදානස්කන්ධය හට ගැනීමත් දුක්ඛිත ජීවිතයක් දුක්ඛිත සසරක් ගත කිරීමත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ
සම්මා පටිපදාව හැටියට පෙන්වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම උපදවන ශ්‍රවණය හෝ විදර්ශනා භාවනාව කියන ධර්ම දෙක නිසා සම්මා පටිපදාව උපදවා ගැනීම. එතකොට මේ දෙකේම පෙන්වන මූලිකම දේ තමයි පින්වත්නි පටිච්ච සමුප්පාදය. එහෙනම් බුදුරජාණන් වහන්සේ මොන වගේ උත්තමයන් වහන්සේ නමක්ද කියලා තේරුම් ගන්නට අපිට ලැබෙන උතුම්ම ධර්මය පටිච්චසමුප්පාද ධර්මය. හේතුඵල ධර්මය. දුක උපදින හැටිත් දුක නිරෝධ වෙන හැටිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එනිසා පටිච්චසමුප්පාදය හොඳින් අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න කෙනාට අර සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කළානේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති අන්න බුදුරජාණන් වහන්සේ නෙමෙයි ඒක දේශනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා විතරයි. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය දකිනවා නම් එයා තමයි හරියට ධර්මයේ දකින. හරියට ධර්මයේ දකින එක්කෙනාට තමයි සාස්තුරයන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ තේරුම් කර ගැනීමට අපිට තියෙන එකම මාර්ගය ධර්ම මාර්ගයේ ඒ ධර්ම මාර්ගෙත් පටිච්චසමුප්පාද ධර්මය හොඳින් තේරුම් ගැනීම. බුදුරජාණන් බුදු කෙනෙකුගේ තියෙන බුද්ධ මහිමය වෙනත් කිසි කෙනෙකුට නැති. කොච්චර බුදුරජාණන් වහන්සේගේ ධර්මය වෙනස්ද මේ ලෝකේ කිසි කෙනෙකුට දේශනා කරන්නට බැරි ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඥානවන්ත මිනිස්සුෙකුට පුළුවන්කමක් ලැබුණොත් අන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව. එහෙනම් ඒ ශ්‍රද්ධාවේ කියන එක දැන් එතකොට තේරෙන්න ඕන. ශ්‍රද්ධාවේ කියන්නේ ප්‍රඥාවටම වෙන මොකක් හරි භක්තියක් මොන වගේ ඒ වගේ දෙයක් නෙවෙයි. මූලික වශයෙන් ඇති වෙන්න පුළුවන් අපිට යම් යම් හැඟීම් මාත්‍ර අර භක්තිය මුල් කරගත්ත නමු පටිසෝපාදය ඇසුරු කරගෙන ධර්මයේ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා කියන්නේ ප්‍රඥාවමයි. ශ්‍රද්ධා ආකාරවති ශ්‍රද්ධා කියලා කියන්නේ අන්න ඒක කාරණා. එතකොට යම් කිසි කෙනෙක් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එයාට පින්වත්නි උපදින ප්‍රඥාව වෙනස් වෙන්නේ නැහැ. ඒක දිගටම පවතිනවා. ඒකට කිව්වා අවිච්ඡප්පසාද කියන ගුණය. නොසැලෙන ශ්‍රද්ධාවක් කියලා කියන්නේ නොසැලෙන ප්‍රඥාවක් උපදිනවා බුදුරජාණන් වහන්සේ. එතකොට මේ අය කොපමණ දුරට තමන්ගේ ශාස්ත්‍රවරයන් වහන්සේ පිළිබඳ මේ විදියට අවබෝධ කරනවද ඉගෙන ගන්නවද කියන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ සාසනික වශයෙන්. දැන් මේ ශ්‍රද්ධාව නැත්තම් පින්වත්නි අපිට මේ ගමන යන්න බෑ. මේ ගමන කිව්වේ මේ සම්මා පටිපදාව කියන නිවන් මාර්ගය අපිට අනුගමනය කරන්න බෑ ශ්‍රද්ධාව නැත්තම්. මොකද මේ ලෝකයේ තියෙන සිදුවීම් එක්කලා සලකනකොට අපේ මනස වරින් වර වෙනස් වෙනවා. පුජ්‍යලයෝ නිසා වෙනස් වෙනවා. සිදුවීම් නිසා වෙනස් වෙනවා. අපේ මනසේ වරින් වර ඇති වෙන බරපතල කෙලෙස් ආදී ධර්ම නිසා අපිට මේ ගමන වෙනස් වෙනවා. ඒකට ඕන තරම් හේතු තියෙනවා අපිට මේ ආධ්‍යාත්මික ජීවිතේ ගමන් කරන්න
වෙනස්තුමි ගමන් කරන්නට බැරි වෙන හේතු. ඒ නිසා තමයි අර ශාස්ත්‍රයා පිළිබඳ ගැඹුරෙන්ම තේරුම් ගත යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළා දෙන්නේ. ඉතින් දැන් රතන සූත්‍රය අපි ඉගෙන ගත්තා. රතන සූත්‍රයේ කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කළේ? කොහොමද ඝාත තුනකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ දේශනා කළා රතන සූත්‍රය? කොහොමද? යංකින්චි විත්තං ඉදවා උරංවා සග්ගේසු ආයන් රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං. ඉද කියලා කිව්වේ මේ ලෝකේ, මේ මනුෂ්‍ය ලෝකේ. මනුෂ්‍ය ලෝකේ යම්කිසි සම්පත්තියක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි වටිනායවට කියන්නේ රත්න කියලානේ. සත්‍යයක් තියෙනවා නම් වටිනා රත්නයක් තියෙනවා නම් මේ මනුෂ්‍ය ලෝකේ. ඒ වගේම පුරංවා කියලා කිව්වේ නාග ලෝකේ යම්කිසි රත්නයක් තියෙනවා නම්. දැන් ওই බුදුරජාණන් වහන්සේ අද වගේ පෝය දවසකනේ කැලණි මහා විහාරයට වැඩමවෙන. ඒත මණියක් එක නාග රජුරෝ මැණික් පුටුවක් පූජා කළා. මැණික් නාග ලෝකේ හුඟක් මාණික්ක රත් තියෙනවා කියලා මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් පුරං වාක්‍යයක නාග ලෝකේ මොනෝහරි රත්නයක් තියෙනවා නම් සග්ගේසු ආයන් රතනම් පණීතං දිව්‍ය ලෝකවල යම්කිසි මාර්ග වූ සම්පත්තියක් රත්නයක් තියෙනවා නම් ඒ එක එකදු එහෙකටවත් නනෝ සමං අත්ති තථාගතේන බුදුහාඳුරු සමාන කරන්න බෑ. ඒ ඇයි? ඒ රත්න ඔක්කෝම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ඒවා. මොන ප්‍රත්‍යයෙන්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ නැති කිසිම දෙයක් මේ විශ්වයේ ඇත්තේ නැහැ. ඔක්කෝම සප්‍රාණ අප්‍රාණ සියලුම ධර්ම අට අරගෙන තියෙන්නේ හේතු ප්‍රත්‍යය. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මවලට අපි එක වචනයක් ධර්මයේ කියන සංකත. මොකද්ද සංකත? සංකත කියන්නේ සකස්සුණු. මොනවෙන් සකස්සුණුද? හේතුවක් ප්‍රත්‍යයක් ඇතුව සකස්සුණු. ඒ සංකත ධර්මවල ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. උත්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤ තත්ත්ස්ස පඤ්ඤායති. හට ගන්නෝ ඒවා නැති වෙනෝ, පවතිනවා කියන ඒවා වෙනස් වෙනවා. පවතිනවා කියලා එක ක්ෂණයක් හෝ එතර පෙන්නලා නැහැ. ඒ පැරණිම ධර්මයේ පෙන්නලා නැහැ. එක ක්ෂණයක් හෝ ඒවා පවතිනවායි කියන. එතකොට හට ගන්නෝ නැති වෙනව, පවතිනවයි කියලා ඇහි මායාවක් තියෙනවා නම් ඒව වෙනස් වෙනවා. ඒ මායාවට අහු වෙන අවස්ථාවේදී තමයි අපි පේන ප්‍රමාණයට තමයි අපි වෙනස් වුණා කියලා අපිට පේන්නේ. නැත්තම් ඉතා වේගෙන් ඒව වෙනස් වෙනවා. ඒ ප්‍රමාණයට අපි ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ටිකක් ඒව ඝන වුණාම, ලොකු වෙනසක් ඇති වුණාම පොඩ්ඩක් පේනවා. දැන් වයසට ගිහිල්ලා නමුත් ඉතා වේගී අඤ්ඤතාභාව. එතකොට මේ මනුස්ස ලෝකේ යම්කිසි රත්නයක් තියෙනවා නම්, නාග ලෝකවල තියෙනවා නම්, දිව්‍ය ලෝකවල තියෙනවා නම්, ඒ ඔක්කෝම හේතු ප්‍රත්‍යයෙන් අටගත්තේ. ඒවා සංකතයි. ඒවා ඇති වෙලා නැති වෙලා වෙනස් වීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධ කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් අවස්ථාවක් නෙවෙයි. සම්මා සම්බුද්ධ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් අවස්ථාවක් නෙවෙයි. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් හටගත් වූ අවස්ථාවක්. මොන ප්‍රත්‍යයෙන්ද? නිරෝධයෙන්. දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒවට අපි සංකත කිව්වා. නිරෝධයෙන් හටගත්ත ඒවට මොකද්ද එතකොට කියන්නේ? අසංකත. අන්න නිර්වාණයට කියන්නේ
අසංකත නිර්වාණය ලබා ගැනීමට මාර්ගයක් අනුගමනය කරනවා නම් ඒකට කියනවා අසංකත මාර්ගය. එතකොට ලෞකික වශයෙන් මිත්‍යා ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ගමන් කරනකම මේ සංකත මාර්ගයක් තමයි අපි ගමන් කරන්නේ මිත්‍යා ප්‍රතිපදාව. එතකොට බුදුරජාණන් වහන්සේ හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් හටගත්ත නිසා අසංකත අපි ඒ නිසා එතන මරණය කියන වචනේ පාවිච්චි කරන්නේ අමරණීයයි. ඊළඟට තාවකාලිකයි කියන්නේ සදාකාලිකයි අසංකතයි. ඊළඟට මේ ආදි වශයෙන් සංයුත්ත නිකායේ වචන 33ක් පාවිච්චි කරලා තියෙනවා. ඒ අවස්ථාව වෙන වෙනස් වෙන්නේ නැති සදාකාලික. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහෙමනම් මේ තුන් ලෝක ධාතුව තුළම මොනෝ හරි තියෙනවනම් ඒ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න ගමන්ම තථාගතයන් වහන්සේ හේතු නිරෝධයෙන් හටගන්න. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒවා අපි කියනවා අපිට පේනවයි කියලා. අපිට පේනවද? අපිට පේන්නේ නැහැ. නමුත් අපි හිතාගෙන ඉන්නවා පේනවා කියලා. ඒක තමයි ලොකු ප්‍රශ්නේ. අන්න අර දන්නවා කියලා හිතාගෙන ඉන්න ප්‍රශ්නේ තමයි මේ සතර දුක් විඳින්නට තියෙන මූලික හේතුව. අපි පේනවා කියලා හිතාගෙන අපිට පේන එකක් නැහැ. ඊළඟට හේතු නිරෝධයෙන් හටගත්තේ පේනවා. ඒ පේන්නේත් නැහැ. එතකොට හේතුයෙන් හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් පේන්නේත් නැහැ. හේතු නිරෝධයෙන් හටගත්ත ඒවා පේන්නේත් නැහැ. අර අපි පේනවා කියන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මායාවෙන්ම ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දිහා බලන. එතකොට පේනවා බුදුහාඳුරෝ පේනවායි කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වක්කලීට දේශනා කරනවා මායාවන් වක්කලී මේ රූපෙන් මාව බලන්න එපා. උඹට මාව පේන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කළපන් ධර්මය දකින්න. ධර්මය ධර්මයෙන් අන්න යම් අවස්ථාවක හේතු නිරෝධයෙන් හටගත්ත තථාගතයන් වහන්සේ දකින්ට අන්න ඒ දකින අවස්ථාවේ බුදුන් දැකලා නිවන් අවබෝධ කරගන්න අවබෝධයට පත් වෙලා. එතකොට පින්වත්නි ඒ රතන සූත්‍රයේ දැන් එහෙනම් එතනත් දේශනා කළේ පටිච්චසමුප්පාදේනේ. එතන දේශනා කළේ පුංචි එකක් දෙන්න ගැඹුරෙන්ම ප්‍රකාශ කළා කියන්න ඕන දේ. කවුද මේ ප්‍රකාශ කරන්නේ? තමන් වහන්සේමයි ලෝකයාට කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ශාස්ත්‍රය කියන්නේ සම්මා සම්බුද්ධ අසම සම කිසි දෙයකට එහෙනම් සමාන කරන්නට මේ අනිත්‍යම හේතු ප්‍රත්‍යයෙන් අටගත්ත ඒවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ වනප්පගුම්බේ යථාපුස්සිතග්ගේ නිම්හාන මාසේ පටමස්මින් සතුපමන් ධම්මවරං නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතං. එතකොට හරියට ග්‍රීෂ්ම ඍතුවේ හැම ගහකම වැලකම තුරු මුදුන්වල හැම ශාඛාවකම මල් පොකුරු පොකුරු හට අරගෙන පළබර වෙනවා වගේ ඉම්මාන මාසේ පතමස්මින් තතුපමන් ධම්මවරං. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය විවිධ නයින් දේශනා කරන විවිධ මාර්ගවලින් මාර්ග නැති මාර්ග ඉපදවීමට තථාගතයන් වහන්සේට පුළුවන්. ඒක ශ්‍රාවකයෙකුට බෑ. ශ්‍රාවක බෝධියකට පත් වෙච්ච කෙනෙකුට බෑ. නැති මාර්ග සබ්බත්තගාමි කියලා පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. දස බලවල පෙන්නනකොට සබ්බත්තගාමි විවිධ මාර්ග උපදවන. අර අපායට යන මාර්ගේ විතරක් නෙමෙයි, දිව්‍ය ලෝකයට යන මාර්ගේ විතරක් නෙමෙයි, නිවන් අවබෝධ කරන මාර්ගය. ඒ හැම මාර්ගයක්ම විවිධ නයින් උපදවමින් දේශනා කරනවා. තතුපමන් ධම්මවරං ආදේශයි. ඒ ඔක්කොම ධර්මය කොහාටද?
නිබ්බාන ගාමින් පරමං හිතාය නිවන් අවබෝධ කරගන්න. දැන් බුදුරජාන් වහන්සේගේ විසරද හතරක් තියෙනවා මූලික චතුරු වෛසාරත්‍ය ඥානය කියලා. ඒ පළවෙනි ඥානය තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණාය. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාය කියලා කරන ප්‍රකාශයට විරුද්ධව ඒක එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් දෙවියෙක් හරි ප්‍රඥෙක් හරි සත්‍රේක් හරි මාරේක් හරි මිනිසෙක් හරි බ්‍රාහ්මණෙක් හරි කවුරු හරි ලෝකේ ඉන්නවා නම් ඒ කිසිවෙක් නෑ කියලා උන්වහන්සේ දේශනා කරනවා. එහෙම ප්‍රකාශ කරාම අටපිරිසක් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනකොට ඒකට විරුද්ධව එහෙම නෙවෙයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් නෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන විශාරද බව. ඊළඟට බුදුරජාණන් වහන්සේ කීනාසවෝ මේ සියලුම ආශ්‍රමයන් අවසන් කළා තමයි මේ தත්ත්වයට පත් වෙලා තින්නේ කියලා ප්‍රකාශ කළාම ඒකට එහෙම නෙවෙයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් දෙවියෙක් හරි මාරයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි කවුරු හෝ ලෝකේ නැතේ කියලා උන්වහන්සේ දේශනා කරන ඒකත් බුදුරජාණන් වහන්සේගේ විශාරද බව. ප්‍රධානම දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ධර්ම මාර්ගය පටිපදාව අනුගමනය කිරීමෙන් නිවන් අවබෝධ කරන්ට බෑ කියලා කවුරු හරි ප්‍රකාශ කරනවා නම් එහෙම කෙනෙකුත් මේ කොතනකවත් දෙවියෙක් හරි මාරයෙක් හරි බ්‍රහ්මයෙක් හරි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හරි කිසිවෙක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ වචනෙන් තේරෙන්නේ නැද්ද නිබ්බාන ගාමින් පරමං හිතාය? බුදුරජාණන් වහන්සේ මේ විවිධ නයින් අර හැම අත්තකම මල් පිපෙනා වගේ ගහක් නම් විවිධ නයින් දේශනා කරන ධර්ම නිබ්බාන ගාම නිවන සඳහාම නිවන් අවබෝධ කරගන්නමයි දේශනා කරන්නේ. එතකොට දැන් බුදුරජාණන් නිවීමේ කියලා කියන්නේ මොකද්ද? දැන් උපසාජීවකතුමා හම්බ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒකොම්මි සම්මා සම්බුද්ධෝ මම එකම සම්මා සම්බුදුවරයන් වහන්සේ සීති භූතෝස්මි නිබ්බුතෝ මං නිවුණු කෙනෙක් කියලා කිව්වා. සීතල වෙච්ච කෙනෙක් කියලා කිව්වා. දැන් අපි මේ ලෝකයේ ඔක්කොම ගිනි අරගෙන ඉන්නවා උඩුසුම් වෙලා ඉන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීති භූතෝස්මි නිබ්බුතෝ තමන් වහන්සේ සිසිල් වෙච්ච කෙනෙක් නිවුණු කෙනෙක්. එතකොට මේ නිබ්බාන කියන්නේ නිවීම. එතකොට එහෙනම් නිවීම නම් අපි ළඟ මොකක් හරි පත්තු වෙලා තියෙන්න ඕනනේ. මොනව හරි පත්තු වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒ පත්තු වෙන්නේ මොනවද? කෙලස්නේ. රාගය පත්තු වෙනවා. ද්වේෂය පත්තු වෙනවා. මෝහය පත්තු වෙනවා. ඉතින් මූලික වශයෙන් ඊට පස්සේ මදමාන ඉරිසියා ආදී නොයේකුත් ධර්ම අපේ ජීවිතේ පත්තු වෙනවා ඇවිලිලා තියෙනවා. ඒව නිසා තමයි අර අපේ උණුසුම අපි ළඟ තියෙන්නේ. අපි ළඟ තියෙන්නේ පත්තු වෙන ගතිය තියෙන කෙලෙස් නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවා නම් ඒක නිවන් පිණිසමයි දේශනා කරලා තියෙන්නේ. කෙනෙකුට දෙවියෙකුට හරි මාරයෙකුට හරි බ්‍රහ්මයෙකුට හරි කියන්න බෑ ඒ ධර්මයේ අනුගමනය කිරීමෙන් නිවන් දකින්නේ නෑ කියලා. දැන් සමහර අය එහෙම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයම ප්‍රකාශ කරලා අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දෙවියෙකුට මාරයෙකුට කිසිවෙකුට තමන් වහන්සේ මේ දේශනා කරන ධර්මය අනුගමනය කිරීමෙන් නිවන් දකින්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. එතකොට එහෙනම් නිවන් දකින්නමනේ දේශනා කළා. දැන් අපිනේ කියන්නේ මේ අපිට නිවන් දකින්න බෑ කියලා. ඒ අපි කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ උගන්වන ධර්ම මාර්ගයේ තියෙන අසමත් බව නෙවෙයි. අපේ තියෙන මනසේ තියෙන බාල ගතිය. අපේ මනසේ තියෙන බාල ගතිය.
ඒ බාලගතිය කියන්නේ මොකද්ද? කම්මැලි බාල වීරියක් නැති සද්ධාාවක් නැති සීලයක් නැති ප්‍රඥාවක් නැති සමාධියක් නැති අදිෂ්ඨානයක් නැති හිත තමයි බාල මිනිසයා කියලා කියන්නේ බාල ගතිය. ඒ බාල ගතිය නැති කරගන්න තමයි අර පටිපදා අනුගමනය කරන්නේ. සත්‍ත්‍යස් බෝධිපාක්ෂිකද උපදවන්නේ බාල ගතිය නැති කරලා උසස් බවට පත් වේ. අන්නේ උසස් මිනිසයා කිසි විදකවත් කියන්නේ අපිට නිවන් අවබෝධ කරන්නට තවත් බාල පිරිසක් ඉඳගෙන කියනවා එහෙම කොහෙද නිවන් දකින්නේ ඒවට පාරමිතා ඔක්කෝ දේවල් පුරන්න ඕනේ ඒ බුදු වෙනනේ බුදු වෙන්න ඕන කම නැහැ නේ අපිට අපිට ඕන කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් ඇසිස් මාසලේ අමුදරුවන් දන් දීලා දස පාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා මේ විශ්වයේ කිසිම සත්‍යයකට විඳින්න බැරි තරම් අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳලා තමයි සම්මා සම්බෝධියට බුදුරජාණන් වහන්සේ පත් වුනේ. බුදුරජාණන් වහන්සේ කොච්චර ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවක් තියෙනවද කියනවනම් උන්වහන්සේ කියනවා මහණෙනි ඒ තමන් වහන්සේ මේ ධර්මයේ සොයාගන්න මෙපොණ මෙහිසුණා මහා සීහනා සූත්‍රය චූලසීහනා සූත්‍රය මම මේ වෙහෙසුණා. නුඹලට දැන් එහෙම එකක් වෙන්න අවශ්‍ය නැහැ. මේ ධර්මයේ තථාගතයන් වහන්සේ සොයාගෙන තියෙනවා. මාර්ගයේ තථාගතයන් වහන්සේ සොයාගෙන තියෙනවා. ඒ නිසා අර මම ගිය අත්තකිලමතාණු මාර්ගවල උඹල යන්ට එපා. ආමසුකල්ලිකාණු යෝගවලත් යන්ට එපා. එතකොට මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න. දැන් මේ පාරමිතා පුරන්නේ කියලා කියන්නේ ඒව කිව්වේ නැහැ. ඉතින් අපි ළඟ තියෙන උසස් ධර්ම පින්වත්නි දවසින් දවස සතියෙන් සතිය මාසයෙන් මාසේ දිනු කරගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක තමයි ඒ තමන් ළඟ තියෙන පූර්ණ ශක්තිය පූර්ණ බවට පත්වීමේ උවමනාව ශක්තිය හැටියට ඒක පෙන්වන්න පුළුවන්. එතකොට මේ ජීවිතේදී කළ යුතු දෙයක් ඒක. අපි පෙර ජීවිතේදී අපි ළඟ යම් නැඹුරුතාවයක් මේවා පිළිබඳ තිබුණා නම් අර මේ පුහුණු වෙන අවස්ථාවේ අපිට මේවා දැනෙනවා. අපි යම් කිසි පුරුදු බවක් මේකෙ තිබිලා තියෙනවා කියන එකක් අපිට දැනෙනවා. දැන් ඒකට හොඳ උදාහරණ තමයි දැන් මේ ලෝකයේ ඉන්න බෞද්ධ පිරිස ලෝකේ විවිධ රටවල් හොඳ අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා සුචරිත අයත් ඉන්නවා පිරිසුදු අයත් ඉන්නවා අපිරිසුදු අයත් ඉන්නවා. ඒ අතර පින්වත්නි ඥානවන්ත මේ ධර්මය ඉතා සියුම් විදියට සොයන සත්‍ය වශයෙන්ම නිවන් අවබෝධ කරන්ට ඕනේ කියන හැඟීම තියෙන පිරිස බොහොම ටිකයි. ඉතින් ඇයි ටිකක් ඉන්නේ? ඒගොල්ලන් සසරත් යම්කිසි නැඹුරුතාවය එහෙම තිබිලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි මේ ධර්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ දීලා තියෙන වැරදි අදහස් තවත් එකක් තමයි අපිට මේ ගිහි ජීවිතේ ඉඳගෙන මේව කරන්න බෑ ගිහි ජීවිතේ විශාල අවුලක් ඇති වෙනවා මේව කළොත් කියලා. කාලයත් අපි පොඩි කාලේ එහෙම තමයි කතා කරන්නේ. දැන් ටික වෙනස් වෙලා මිට අවුරුදු 40කට ඉහත මේවා අනුගමනය කරන්න බෑ. එතකොට ජීවිතය අවුල් වෙනවා. සම්පූර්ණ වැරදි අදහස් දීලා තිබුණා. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පින්වත්නි හැම තිස්සේම ඇසුරු කරන්න ඕනේ. ඒකට වෙලාවක් නැහැ. දැන් සතිපට්ඨාන සූත්‍රයේ කියනකොට එහෙම විශේෂ වෙලාවක් තියෙනවද ඇසුරු කරන්න? විශේෂ වෙලාවක්. භාවනා කරන්න විශේෂ වෙලාවක් තියෙනවා. එහෙම ඒකුත් එක්කෙන කියන්න පුළුවන් ආවල්ල ඒ කතා මොන දේ කළත් සූත්‍රයේ කියනකොට පේන වෙලාවක් නැහැ. මුළු ජීවිතේම ධර්මය ඇසුරු කර. කොහොමද ධර්මය ඇසුරු කරන්නේ? ඇවිදිනකොට ධර්මය ඇසුරු කරනවා. අපි ගමන් කරනවා. කොහොමද ගමන් කරනකොට ධර්මය ඇසුරු කරන්නේ? අපි කිව්වා සිහියෙන් කල්පනාවෙන්
යුක්තව ගමන් කරන සාමාන්‍ය ධර්මය ඇසුරින්. ඉතින් ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, කතා කරනකොට, ඊළඟට තමන්ගේ කර්මාන්තවල යෙදෙනකොට, කාර්ය භික්ෂු නම් භික්ෂු ජීවිතයේ යෙදෙනකොට, ඒ හැම අවස්ථාවකදීම ධර්මය තමයි ඇසුරු කරන්නේ. කතා කරනකොට, සිතිවිලි සිතනකොට, ඒත් එහෙම ධර්මය ඇසුරු කරන. ඒ කියන්නේ කිව්වේ අර කාම විතරක, ව්‍යාපාද විතරක, වැනි විතරක උපදවන්නේ නැතුව හොඳ සිතිවිලි උපදව ගන්නයි කියලා කිව්වේ. ඒ වෙලාවෙත් එහෙම. එනවා සිතිවිලිවත් නිකරුණේ හිතන්න අවස්ථාවන්න. ඒකත් ධර්මානුකූලව, වචනත් ධර්මානුකූලව. ඊළඟට කය චලනය කරන හැම අවස්ථාවකදීම ඒකත් ධර්ම. ඊළඟට යම් කිසි මනස යොදල යොදවන යම් කිසි කර්මාන්තයක්, ඒකත් ධර්මය. ඊළඟට දෛනික ජීවිතයේ එදිනදා වැඩ කටයුතු, කන බොන, අඳින පළඳින, ඒ හැම දෙයකම තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණ එහෙනම් එහෙම වෙලාවක් ඇත්තේ නැහැ. ඉතින් සම්පූර්ණම ඇත්ත වශයෙන්ම ඔක ටිකක් පුහුණු වුණොත්, ලෙහෙසි නුපුහුණු වුණොත් ටිකක් අමාරුයි. ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඊට පස්සේ මේව කර කර කොහොමද, මොකද අපි හරි කැමතිනේ අර වාචාල දොඩු දොඩ උයන්න, වාචාල දොඩු දොඩ කෑම කන්න, වාචාල දොඩු දොඩ ඒව ගැන කියවන්න අපි කැමති වෙලා ඉන්නනේ. ඒ කැමති නිසා ඒ පැත්තට තකස් ගාලා අපේ මනස, අපි කැමති නෑ අර හොඳ දෙයකින්, හොඳ අදහසකින්, හොඳ වචන කතා කරමින්, හොඳ ක්‍රියාව පිළිබඳ තේරුම් ගමින් ඒ වැඩ කරන්න අපි කැමති නෑ. ඒ ඇයි කැමති නැත්තේ? අපේ ජීවිතේ හරි බාල වෙලා, බාල ජීවිත දිනු ගක් අය. ඒ බාල ජීවිතේ බාලයාට කරන්න පුළුවන් එකම දේ ඉච්චර. එහෙනම් මේ ධර්මය ඇසුරු කරන්ට, මේ ධර්මය නම් බුදුරජාණන් වහන්සේ දකින්ට තියෙන එකම මාර්ගය, ධර්මය ඇසුරු කරන්ට අපේ ජීවිතේ බාල බවින් වෙනස් කරගන්න, උසස් ජීවිතයකට එන්න ඕන. ඒක පහසුයි. එක මාසයක් ඉඳලා, අවුරුද්දක් ඉඳලා පුහුණු වුණොත්, අපි අදිස්ථාන කළොත් මම කතා කරන්නෙම හොඳ වචන පමණයි කියලා, මම කරන්නෙම හොඳ වැඩ විතරයි කියලා, මම සිතන්නෙම හොඳ සිතිවිලි විතරයි කියලා මූලික ප්‍රාථමික පදනමක් දාගත්තොත් එයාට මේ ගමනේ යන්න පුළුවන්. ඉතින් ඊට එහාට යනකොට ඒව ටික ටික පුහුණු වෙමින්, ඊට පස්සේ ওই ක්‍රියා විග්‍රහ කරමින්, ක්‍රියා තේරුම් අරමින්, ක්‍රියාවට අනුරූපව ජීවිතේ බලමින් කාලය ගත කරන්න තරම් අපේ ඥානය දියුණු වෙන්න පටන් ගන්න. එතකොට ධර්මය තමයි මූලිකව. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වුවේ අර රතන සූත්‍ර ගාතුණක් වනේ, වරෝ වරන්නේ බුදුහාමුදුරුවෝ ඉන්නේ නිවනේ. ඉන්නේ කොහෙද? නිවනේ. ඉතින් අපි කොහොමද බලන්නේ? අපි ගින්නේ ඉඳගෙන නිවන අපේ නෑ අපිට. අපි නිවන ප්‍රාර්ථනා කරනවා. අපි මොකද කරන්නේ? අපි නිවන ප්‍රාර්ථනා කරන ගින්නෙන් එළියට එන කැමති නිවන ප්‍රාර්ථනා කරන. එහෙම නිවන නිකන් කවුරු හරි කියලා දෙන එක එහෙම ලැබෙන්නේ නැහැ. අපි නිවන ප්‍රාර්ථනා කළ වැඩක් නැහැ. අපි නිවන් පිණිස කටයුතු කරන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ නිවන ඉන්නේ වරෝ වරන්නේ, වරදෝ වරහරෝ. නිවන් තියනයි කියලා දේශනා කරන, නිවීමක් කියලා තියෙනවා, නිවන ගෙන දෙනවා, නිවන ලබා ගන්න පුළුවන් කියලා උන්වහන්සේ. ඊළඟට වරෝ වරඤ්ඤෝ වරදෝ වරහ අනුත්තරෝ ධම්ම වරං ආදේශයි. බුදුරජාණන් වහන්සේ අනිත් කිසිවකටවත් සමාන නැති අනුත්තර වූ ධර්ම මාර්ගය දේශනා කළා. අනුත්තර කියලා කියන්නේ ඒවට කාටවත් ආයේ ප්‍රතිවචන ඉදිරිපත් කරන්ට ඉඩක් ඒකේ නැහැ. අනුත්තර වූ ධර්ම මාර්ගයක් උන්වහන්සේ දේශනා කළා. එතකොට පේනවා පින්වත්නි, දැන් මේ බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕන දවසක් ඉඳ මම ප්‍රකාශ. ඒ රතන සූත්‍ර
දැන් අර උපකාජීවකයා හම්බ වෙච්ච වෙලාවේ බුදුහාමුදුරෝ බුදුහාමුදුරෝ ගැන මට ගුරුවරයෙක් නෑ මන් නෙවුණු කෙනෙක් එකම සම්මා සම්බුදුරයන් වහන්සේ මම මම මේ අනුත්තර වූ ධර්ම චක්‍රය පවත්වන කෙනෙක් එහෙම ප්‍රකාශ ඊළඟට ලක්ෂණ සූත්‍රයේදී ද්‍රෝණ බ්‍රාහ්මණය හම්බ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ ධර්ම චක්‍ර ධර්ම රාජ කියන වචනෙන් පෙන්වෝ උන්වහන්සේ තමන් ධර්ම රාජ ඒ වෙලාවේ ද්‍රෝණ අහනවා එහෙනම් කෝ මේ ඇමතිවරු අන්න එතකොට සාරිපුත්තාදී පිරිස පෙන්වනවා එතකොට පේනවා පින්වත්නි මේ අය ආශාවෙන් කරගෙන ගියොත් අපේ දේශනා මාලාව තුළම බුදුහාමුදුරුවෝ කවුද කියලා දැනගන්න පුළුවන් විශේෂ තැන් දේශනා කරලා තියෙනවා ඒ ඔක්කම එකතු කරලා බුදුහාමුදුරුවෝ මේ වගේ කියලා ලියන්න පුළුවන් කෙනෙකුට බුදුහාමුදුරුවෝ මේ වගේ කියලා ලියන්න පුළුවන් ඒ හැම සූත්‍රයකම බුදුහාමුදුරුවෝ ගැන තියෙන විස්තරය විතරක් අරගෙන ඒ විතරක් දැන් අපේ පැරණි පොතපත ගත්තොත් පැරණි පොත්පත් ගත්තොත් සූත්‍ර වල කොහොමද තියෙන්නේ පැරණි පොත්පත් වල ගත්තොත් කොච්චර බුදුහාමුදුරුවෝ ගැන තියෙනවා බුත්සරණ ගත්තොත් බුත්සරණ පුරාම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන ඒ බුදුරජාණන් වහන්සේ ගැන කොපමණද කියලා තියෙනවා නම් ප්‍රකාශ කරලා තියෙනවා අර උන්වහන්සේට පෑගෙන උන්වහන්සේ වැඩම කරනකොට ඒ පෑගෙන වැලි හිස් මුදුනේ තියගෙන වැන්දත් සුගති වලට යනවායි කියලා තියෙනත ඒ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගුණ සිහිපත් කරලා අර පොඩි දරුවෙක් වගේ යම්කිසි කෙනෙක් වැල්ලේ ඒ වෙලාවේ ස්තූපයක් හදලා බුදුහාමුදුරුවෝ සිහි කරලා වැන්දත් සුගතියට යනවායි කියලා විලේ නාන මිනිස්සයා අරවිලේ නෙළුම් මල දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න බෑ මේ මේ මල බුදුරජාණන් වහන්සේට පූජා කර වේවා කියලා චේතනා පහල කළත් ඒන් සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ නිසා මහා අනිත් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සමාන කරන්න බෑ ඊළඟට නවාරහතේ බුදු ගුණ ඊළඟට දස බල බුදුරජාණන් වහන්සේ දස බල ඥාන තිසැත්තෑ ඥාන ඒ විදිහට බලනකොට බුදුරජාණන් වහන්සේගේ පින්වත්නි ඒවා අපි ටිකෙන් ටික ඉගෙන ගැනීමෙන් අපිට මොකද්ද වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් උපදිනවා හැබැයි ඒ සේරම අපි ඉගෙන ගන්න ඕන පටිච්චසමුප්පාදය හොඳින් තේරුම් ගන්න එතකොට තමයි මේක තේරෙන්නේ ඒකේ ලොකු රහසක් තියෙනවා පටිච්චසමුප්පාද ඉගෙන ගන්න නැතුව මේව බැලුවාම තේරෙනවා කියන තේරිල්ල අපිට වැඩක් නැහැ දැන් මම පුංචි කාලේ බුත්සරණ අමාවතුර ගියවනකොට මගේ ඇස්වලින් කඳුළු වැටෙන පුංචි කාලේ ඒ තේරීම නෙමෙයි දැන් තේරෙන්නේ මොකද අර පටිච්චසමුප්පාද ඉගෙනගෙන ඒව බලනකොට එතන තියෙන දේ වෙනස් දැන් බලන්න මේ පරිසම්පාද ඉගෙන ගන්න නිසා රතන සූත්‍රයේ තේරෙන විදිය නැත්නම් රතන සූත්‍රයේ මොන විදියෙන්ද තේරෙන්නේ අපිට ඒක අවශ්‍ය ප්‍රමාණයට තේරෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ ඒ ධර්ම ධාතුව කියලා පෙන්වන්නේ පරිසම්පාද හේතුඵල ධර්මය ඒ ධර්ම ධාතුව යම්කිසි කෙනෙක් තරමක් හෝ ටිකෙන් ටික අවබෝධ කරනවා නම් මේ සියල්ල අවබෝධ කර ගැනීමට හැකියාව තියෙනවා කියන එක තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට පේනවා සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා ඒ දර්ශනයට පත් වුණා කියලා කියන්නේ පටිසමුප්පාදයේ පිළිබඳ අවබෝධය. අපි ඒක දේශනා කරලා තියෙනවා. පටිසමුප්පාදයේ පිළිබඳ ඔහුට විශාරද දැනුමක් උපදවලා තියෙනවා. නිකන් මේ සෝවාන් වුණා කියලා කියනව නෙමෙයි. එතකොට මේ සෝතාපන්න වෙච්ච තැනත්තාට ධර්මයේ පිළිබඳ කොච්චර විශාර දැනුමක් එනවද අර පටිච්චසමුප්පාදයේ මුල් කරගෙන. ඒ නිසා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ මේ
පටිච්චසමුප්පාදය යම් කෙනෙක් දකිනවා නම් ඒක තමයි ධර්මයේ දකින්නේ. ධර්මයේ දකින්නවා කියන්නේ බුදුහාමුදුරුව දකින්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ නැඹුරු වෙලා තිබුණේ මේ සසරෙන් ඉවත් වෙන මාර්ගයට. බුද්ධෝ හම්බෝදෙයිසාම මුත්තු හම්මෝචේ පරි තින්නෝ අන්තාරෙයිසාම. මේ තමන් වහන්සේ ඒකාන්ත කොටම සම්මා සම්බෝධිය සිතිවිල්ලෙන් පතමින් ක්‍රියාවෙන් කරමින් ඊට ඌමනා කරන ධර්ම අනුගමනය කරමින් කටයුතු කළේ බුදුරජාන් වහන්සේ සාරාසංක අසංක. අපිට අපේ ගණන් විවහාරයේ ඒකට සංඛ්‍යා නැහැ. කියන්නේ දීර්ඝ කාල පරිච්ඡේදයක්. දීර්ඝ කාල පරිච්ඡේදයක් අදිෂ්ඨානකව ඇති කරගත්තා වචනෙන් ප්‍රකාශ කළා. ඊළඟට ක්‍රියාව තමයි බහුල විදියට හැම ජීවිතේදීම පුරුදු කළේ. එහෙම පුරුදු කරපු කෙනෙකුට පින්වත්නි මේ සම්මා සම්බෝධියට පත් වෙලා මේ හැම මාර්ගයක්ම අනුගමනය කරලා තියෙනවා අහම්බෙන් නෙවෙයි. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන්ට යම් කිසි කෙනෙක් වාසනාව ලබනවා නම් ඒක විශේෂ පිරිසක්. ඒගොල්ලෝ දැන් මේ පිරිස මේ ලෝකේ මේ නැති වෙලා යනවා. ඊට පස්සේ වෙනත් ලෝකයක් තමයි හටගන්නේ පවතින්නේ. ඒ ලෝකේ ඉන්න කවුරුවත් බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැහැ. බුද්ධ කියන එකවත් දන්නේ නැහැ. එහෙම නමක්වත් දන්නේ නැහැ. ඒ කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ. සමහර කල්ප උදා වෙනෝ බුද්ධ කියන වචනයවත් අහන්න ලැබෙන්නේ නැහැ කියලා උන්වහන්සේ. එතකොට ඒ බුද්ධ කියන වචනයවත් අහන්න ලැබෙන්නේ නැත්තම් චතුරාර්ය සත්‍යයක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ. පටිසමුප්පාදයක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන් එකිනෙකා සත්තු වගේ හැම කටයුත්තකම යෙදෙනවා. සත්තු වගේ සත්තුන්ට එහෙම විශේෂ අභිචාර ක්‍රම සීලාචාර කටයුතු එහෙමයි කියලා ජාති මොකක්වත් ඇත්තේ නැහැ. අන්න ඒ එම විදියටම. එතකොට ලෝකේ හැම සත්වයෝම එක වගේ. යා එන කොටා ගැනීම මරා මෙන ගැනීම ඊට පස්සේ තම තමන්ගේ හැම කටයුත්තක් එහෙම විදියටපත් වෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවේදී බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ සත්තු වගේ ජීවත් වෙන සමාජය. එතකොට බුදුරජාණන් වහන්සේ අර කාලය දීපේ දේශේ කුලය මව ආදී වශයෙන් උන්වහන්සේ බලන්නේ යම්කිසි මට්ටමකට සමාජයේ ගොඩනැගිලාද කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙනකොට එක්තරා මට්ටමකට ධ්‍යාන තිබුණා. හස්ත සමාපatti පංච අභිඥා තිබුණා. උන්වහන්සේ නමුත් අර පෙන්නන විදර්ශනා ඥානයක් තිබුණේ නෑ. මේ ලෝකෙන් අයින් වීමේ අවබෝධයක් මට්ටමකට දිනුන වෙලා තිබුණා. එතකොට පේනවා දැන් තමන් වහන්සේ එහෙමනම් ලෝකේ කියන විග්‍රහය ලෝකේ කියන අවබෝධය ලං කරලා අවබෝධ කළා. කිත්තු කළා අවබෝධ කළා ලෝකේ කියන එක. දැන් අපිට ලෝකේ කිව්වහම හුඟක් ලොකු එකක්නේ. විශාලට පේන එකක්නේ. අපිට පේන්නේ නැහැ කොච්චරද කියලා නිමක් නැතුව ලෝකේ විශාල. නමුත් බුදුරජාණන් වහන්සේ එකවර ප්‍රකාශ කළා මේ ලෝකේ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයටයි ලෝකේ කියන්නේ. චසු ලෝකෝ සමුප්පන්නෝ එතන තමයි ලෝකය හටගන්නේ. චසු කුබ්බති සන්තවං ඒකේම අපි කකාබිමි ඒකෙම කැරකෙනෝ කියලා බුදුරජාණන් වහන්සේ. එතකොට පේනවා මේ අපි කොච්චර ලෝකේ හෙව්වත් පින්වත්නි අපි මේ ඇස පෙනවීමේ කැමැත්ත කන පිනවීමේ කැමැත්ත මේ ආදී අරමුණු සොයන කැමැත්ත නිරන්තරයෙන්ම සලකලා බලනකොට ඒක අර පිටින් ලොකුවේ කියලා දැක්කට
ඒ ලොකු දේ නුත් කරන්නේ අවසානයේ මේ ඉන්ද්‍රිය පිනව ගන්න එක තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චසු ලෝකෝ සමුප්පන්නෝ මේ හයෙම තමයි ලෝකේ ඉපදිලා තියෙන්නේ ලෝකේ තියෙන්නේ මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේක ගැන තමයි හැමෝම කල්පනා කරන්නේ මේ ඇස සතුටු කරගන්න ක්‍රමයක්, කන සතුටු කරගන්න ක්‍රමයක්, උදේ හවස ඇඳුම් පැළඳුම් ඥාන වාහන ඉද කඩම් ගෙවල් දොරවල් ඔක්කොම ලබා ගනිමින් සම්මාන සහතික සර්ටිෆිකට් ඔය සේරම ලබාගෙන අවසානයේ සියල්ලගේම බලාපොරොත්තු වෙන මොකද්ද? ඉන්ද්‍රිය. එහෙනම් අපි කොච්චර මේ ලෝකේට මුලා වෙලා ඉන්නවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. අපි කොච්චර ලෝකේට මුලා වෙලා ඉන්නවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර බෝධිසත්වයන් වහන්සේ ලෝකේ උපදිනකොට අග්ගෝහමස්මි ලෝකස්ස කියනකොට තමන් වහන්සේ ලෝකෙට මුලා වෙලා නැහැ, ලෝකෙට අග්‍රයි. අග්‍රයි කියලා කියන්නේ දැන් අපි මේ ඇහැට මේ ඉන්ද්‍රිය ආයතන වලට යටත් වෙලා අපේ ජීවිතේ මේ ඉන්ද්‍රිය වලට යටත් වෙලා තමයි අපි ජීවිතේ ගත කරන්නේ. වෛද්‍යවරයෙක් වුණත්, ඉංජිනේරුවෙක් වුණත්, මහා පඬිත හාඳුරු කෙනෙක් වුණත්, රාජ්‍ය නායකයෙක් වුණත් මේ ඉන්ද්‍රියට යටත් වෙලා තමයි. බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරන අග්ගෝ හමස්මි මන් ලෝකයට යටත් වෙයි, මන් ලෝකයට අග්‍රයි. ඒ කියන්නේ මේ ඇහැට යටත් වෙලා, ඇහැට අවනත වෙලා, ඇහැට දීනෙක් වෙලා නෙමෙයි වාසය කරන්නේ. එයින් උසස් වෙලා කියලා උන්වහන්සේ දේශනා කළා. අග්ගෝ හමස්මි ලෝකස්. ඇයි මේ අපි ඇහැට යටත් වෙනවා කියලා කියන්නේ? රූපාදී අරමුණු කෙරෙහි අපි බැඳෙනවා. බැඳිලා ඒව ගැන සොයනෝ, ඒව ගැන විමසනෝ, ඒවා නැවත නැවත ලබා ගැනීමට කැමති වෙනවා. අපි ඒවා ගැන කතා කරනවා, සිතනෝ, සිතිවිලි වල. එහෙනම් මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ ඉන්ද්‍රිය ඇසුරු කරගත්ත දේවල් ගැනමයි, වෙන මොකක්වත් නැහැ. එහෙනම් අපි මේකට යටත් වෙලා ඉන්නේ. බෝධිසත්වයන් වහන්සේ අග්ගෝහමස්මි ලෝකස්ස, උන්වහන්සේ මේකට යටත් වෙලා ජෙට්ටෝහමස්මි ලෝකස්ස, උන්වහන්සේ ජේෂ්ඨයි මේ ආයතන හයට වඩා. ජේෂ්ඨයි කියලා කියන්නේ උන්වහන්සේට ඌමනා පිළිවෙලට මිසක් ආයතන වලට ඌමනා පිළිවෙලට නෙමෙයි. දැන් අර ගෙදරක තීරණ ගන්නකොට වැඩමල් අයියා තීරණ ගන්නවා කියන්නේ ජේෂ්ඨයා. ජිත්තුවම අනිත් බාල කට්ටිය අහන්න ඕනේ යා කියන්නේ. ඒ වගේ තමයි. මේ ලෝකේ ජේෂ්ඨයි තමයි. ජිත්තුවම. සෙත්තුවමස්මි. දැන් අපි කියවනේ මුල් වචනයක් අපි බාල මිනිස්සුයි කියලා. බාලයෝ නම් ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒගොල්ලන් ඔක්කොම කනිෂ්ඨයෝ. කනිෂ්ඨයෝ විතරක් නෙමෙයි ඒගොල්ලන් දීනයෝ මේ ලෝකේ. නමුත් බෝධිසත්වයන් වහන්සේ සෙට්ටෝ හමස්මි ලෝක අය මන්තිමා ජාති නත්ති දානි පුනම් බව. නැවත තමන් වහන්සේගේ හට ගැනීම. එතකොට මේ හට ගැනීම කියන එකෙත් තියෙන මේ සලායතනය මුල් කරගෙනමයි. සලායතනයට යටත් වුණා නම්, සලායතනය ජ්‍යෙෂ්ඨ වුණා නම්, සලායතනය උසස් වුණා නම්, ඒක බැඳලා හිටියනම්, ඒකට දීන වුණා නම්, අපි නැවත නැවත උපදිනවා. බෝසත්ත්ව ප්‍රකාශ කරනවා එහෙම. තමන් වහන්සේ එහෙම නැති නිසා අයමන්තිම ජාති නත්ති දානි පුනම්. තමන් වහන්සේ මේ නැවත ඉපදීමක් නැහැ. එතකොට පේනවා පින්වත්නි, අපිට තථාගතයන් වහන්සේ පිළිබඳ අර කියවීමෙන් ලබා ගන්නා වූ ධර්මඥානයෙන් ලබා ගන්නා වූ අවබෝධය විතරක් නෙවෙයි, භාවනා මනසිකාරයෙන් ධර්මය තමන්හා සසඳා විග්‍රහ කිරීමේ තමයි තථාගතයන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව උපදින්නේ. තමන්හා සසඳන්නේ නැති එකඳු ධර්මයක්වත් පින්වත්නි තමන්ට තේරෙන්නේ නැහැ. තමන් තේරෙනවා ඒකට ඒක වැරදි. දැන් අපිට තේරෙනවයි කියලා කියන එක දැන් අපි විභාගයට පාඩම් කරනකොට අපිට ඒ කියපු පාඩම
ඒක තේරෙනවා. තේරිලා අපි ගිහිල්ලා ලියනවා. ලිව්වහම ඒක පාස් වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් බුද්ධ දේශනාව තේරෙනවා කියන්නේ එහෙම එකක් නෙමෙයි. බුද්ධ දේශනාව තේරෙනවා කියන්නේ තමන්හා සසඳලා අන්න තේරුණොත් තේරුම් ගත්තොත් අන්න ඒකට කියනවා තේරෙන. ඒකට කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ කියන වචනේ. විඤ්ඤූ කියන්නේ ඥානවන්තයා. ඥාණයට පත්තුණු. ප්‍රත්‍යක්ෂය කියන්නේ තමන්හා සසඳලා සංසන්දනය කළා තමන්හා ගලපලා තේරුම් ගත්ත එක්කෙනා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ හීති. අන්නේ ප්‍රඥාවට පත් වුණා කියලා. ඒක තමයි දැනගන්නවා කියලා කියන්නේ. එහෙම නැතුව කොපමණ අපි මේ දේවල් ඒකයි මම මුලින් ප්‍රකාශ කළේ අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම ලියාගෙන කටපාඩම් කරගත්තයි කියලා අපිට දැනුමක් ලබා අවබෝධයක් ලබා ගන්නට බෑ. අවබෝධයක් ලබා ගන්නට ඕන තමන් හා ගලපන්ට ඕන. දැන් අර තමන් හා ගැලපෙවනේ මේ අග්ගෝහමස්මි ලෝකස්ස. දැන් තමන් ලෝකයට අග්‍රද? තමන් අග්‍ර නැහැ. තමන් මේ ආයතන වලට යටත් වෙලා. ඒ ඊට අනුරූපව තමයි තමන් මොනතරම් උගතෙක් වුණා ජීවිතේ ගත කරන්නේ. ශ්‍රේෂ්ඨද? ජේෂ්ඨද? නැහැ. ඒ මොකක්වත් නැති හින්දා තමන් අනිවාර්යයෙන්ම ආයි අනිවාර්යයෙන්ම උපදින. අන්න තමන් කරන. ඒක බෝධිසත්වයන්ගේ වෙනස. දෙකක්. එතකොට පේනවා තථාගතයන් වහන්සේ අනේක ಜಾති සංසාරං මේ අනේක ಜಾති අනේක ಜಾතියක් පිළිබඳ උන්වහන්සේ දැක්කා මේ අනේක ಜಾතියක් හතර තමන් වහන්සේත් ඉඳලා තියෙනවා අනේක ಜಾති. දැන් අපිත් අනේ අනේක ಜಾතියක ඉඳලා නැද්ද? ඉඳලා තියෙනවා. අනේක ජාතිවල අපි ඉඳලා තියෙනවා. විවිධ ජාතිවල අපි ඉඳලා තියෙනවා. බල්ලෝ බලල්ලු ප්‍රේතිව දෙවිවරු එක එක ජාතිවල. ඒවට කියනවා අනේක ජාති. ජාති අනේක වුණාට ඒ හැම ජාතියකම තිබුණේ එක ජාතියයි. ඒ මොකක්ද? පංචඋපාදානස්කන්ධය. ඒ හැම ජාතියකම තිබුණේ මොකද්ද? පංචඋපාදානස්කන්ධය. අර බුදුරජාණන් වහන්සේ අනේක ජාතියක් දේශනා කරන ගමන්ම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනෝ ඉත්ත භාවඤ්ඤතා භාවං නාති වත්තන්ති සංතරං. මෙතනින් එතෙන්ට ගියත් එතනින් මෙතෙන්ට ගියත් අන්තිමට එකම වටවලල්ලේ තමයි කියලා කිව්වේ. මොකද එකම පංච උපාදානස්කන්ධේ තමයි තිබිලා තියෙන්නේ. අර අපි පින පව විග්‍රහ කරමින් විචාර බුද්ධිය විග්‍රහ කරනෝ අර පංච උපාදානස්කන්ධය අපිට හැමතැනම උරුම වුණා. නමුත් මේ මනුස්ස කය තුල ලැබුණාම පංච උපාදානස්කන්ධය ඒක තේරුම් ගැනීමට වරම් ලැබිලා තියෙනවා. අන්න ඒකයි වෙනස. නැත්තම් කිසිම වෙනසක් නැහැ. බල්ලෙකුට තියෙන්නේත් ඔච්චරයි, බල්ලෙකුට තියෙන්නේ ඔච්චරයි, කටුස්සට කැරපොත්තට තියෙන්නේත් ඔච්චරයි. නමුත් ඒගොල්ලන්ගේ වෙනස මොකද්ද? ඒගොල්ලන්ට මේක තේරුම් ගන්නට තේරුම් ගැනීම හැකියාවක් ඇති නිසා යාට මනුෂ්‍යයා කියලා. ඒ නිසා දුර්ලභංච මනුස්සත්තං කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීමට ලැබෙන අවස්ථාව ඉතා දුර්ලභයි. ඒක තමයි මනුෂ්‍ය ජීවිතය. බෝධිසත්වයන් වහන්සේත් මනුෂ්‍ය ජීවිතයේද ගමන් කළ යන්නේ කාරණා උඩ තේරුම් ගන්නට. එතකොට දැන් බලන්න අපි අර තේරුම් ගන්න විදිය අර ධර්මයේ අපි අසා තියෙන නිසා අපි තේරුම් ගන්න තවන්නා සසඳලා අනේක ජාතන්සන්දා විසං අනිපිස ගහකාරකං ගවේසන්තු. එතකොට මේ අනේක ජාතියක් තහිතිය ඒ අනේක ජාතියගේ ගේ කිව්වේ මොකද්ද? පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධයේ නැමැති ගේ හදන වඩුවා හඳුනා ගත්තා. ඒ වඩුවා තමයි පින්වත්නි ප්‍රතිසන්දි ප්‍රසන්දි විඥානේ වඩුවා. දැන් සමහර තැන්වල ඒක තණ්හාවේ කියලා පෙන්වලා තියෙනවා. නමුත් දැන් තණ්හාවේ කියලා තණ්හාව
තණ්හා අවිද්‍යා දෙක ලං ලංව පෙන්වලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සූත්‍රවල හොඳට පරීක්ෂා කරලා බලනකොට අපි නැවත උපදින්නේ ප්‍රතිසන්දි විඤ්ඤාණය. දැන් මරණ අවස්ථාවේ අපිට හටගන්නේ මොකද්ද? ප්‍රතිසන්දි. ඒකේ තෘෂ්ණාව තියෙනවා. අපි ඒක එල්ලලා ඉන්නවා. ඒ නිසා තෘෂ්ණාවයි කියලා කියන ඇත. නමුත් උත්පත්තිය ලබා දෙන්නේ ප්‍රතිසන්දි විඤ්ඤාණය. අපි ඒක චේතනා සූත්‍රයේදී කියන යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤාණස්සතිතිය. අපි එහෙම තේරුම් ගත්තනේ මේ ප්‍රතිසන්දි විඤ්ඤාණය හට අරගෙන ඒ ප්‍රතිසන්දි විඤ්ඤාණයට අනුරූපව අපි උත්පත්ති ලබන. ප්‍රතිසන්දි විඤ්ඤාණයක් කියන එකේ අර අපි ඒකට ප්‍රතිසන්දි විඤ්ඤාණය කියන වචනේ ප්‍රකාශ කළා, කර්ම විඤ්ඤාණය කියන එක ප්‍රකාශ කළා, පතිත්ථිත විඤ්ඤාණය කියන එක ප්‍රකාශ කළා, ප්‍රවෘත්ති විඤ්ඤාණය කියන එක ප්‍රකාශ කළා. ඔක්කොම එකයි. ඒකේ තියෙන විශේෂ ලක්ෂණය මොකක්ද? අනිත් විඤ්ඤාණය, සාමාන්‍ය විඤ්ඤාණය. දැන් සාමාන්‍ය විඤ්ඤාණයක් ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකට ප්‍රතිසන්දි විඤ්ඤාණය කියන්නේ අර්ම විඤ්ඤාණය කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඤ්ඤාණ. රූපය දැනගැනීමේ විඤ්ඤාණය. ඒක ප්‍රතිසන්දි විඤ්ඤාණය නෙවෙයි. ප්‍රතිසන්දි විඤ්ඤාණය හටගන්නේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය අන්න තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස අන්න පංච උපාදාන ස්කන්ධය සම්භවಂತಿ හටගත්තා. එතකොට පේනවා පින්වත්නි මේ රූපය මේ මේ රූපයක් කියලා පේන්නේ අපි කිව්ව මේ 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 චක්කු ප්‍රසාදය විතරක් මදි හිතක් පහළ වෙනවා. නේ හිත පහළ වුණා අපි පේනවා කියන්නේ. ඒකෙ මොකක්වත් නැහැ. ඒක ඇති වෙලා නැති වෙනවා. නමුත් ප්‍රතිසන්දි විඥානය කියන්නේ තණ්හාව හා මිශ්‍ර වෙච්ච ධර්මයක්. තණ්හාව නන්දි රාග සාගතා తత్ర తత్రාభినందති. තණ්හාව හා මිශ්‍ර වෙච්ච එකක්. එතකොට පේනවා එහෙනම් අපි නැවත හටගන්නේ ප්‍රතිසන්දි. එහෙනම් බුදුරජාණන් වහන්සේ නැති කරන්නේ කියලා කිව්වේ මේ ප්‍රතිසන්දි විඥානේ නැති කරන්න ඕන. එතකොට ඒකට වමනා කරන විදිහට මේ ඉන්ද්‍රිය භාවනාව තුළ එහෙම නැත්නම් ඉන්ද්‍රිය හසුරුවීම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වෙනම විස්තර. එතකොට පේනවා ගහකාරක දිත්තෝසි පුනගේහන්නකාසි නකාහති කියන්නේ නැවත ඒක කරන්න දෙන්නේ නැහැ. තණ්හානං කයමඤ්ඤගාති. අපි ඒකට තියෙන ඇලීම එහෙම නැත්නම් තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම අයින් කළා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට පේනවා තෘෂ්ණාව සහිත ප්‍රතිසන්දි විඥාණය තමයි අපි නැවත උපදවන්නේ. දැන් ඒ කතාවේ ඉතා ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර මොකද්ද? දැන් මේ නිරෝධය කරන අවස්ථා දෙකක් අපි ධර්මයේදී උගන්වුවා මේ අයට. පළවෙනි එක තමයි මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම නතර කිරීම කියන එක පළවෙනි අවස්ථා. ඒ හට ගන්න එක නැවැත්වීමට කරන අපි මේ ඉන්ද්‍රිය හැසරවීම ඉන්ද්‍රිය අවබෝධය ලබා ගැනීම ඒක ටිකක් අමාරු වැඩක්. ඒකට කිව්වා සුස්ක විදර්ශනා මාර්ගය. රූපාරාමා රූපරතා රූප සම්මුදිතා මේ රූපය ආරාමයක් අරගෙන රූපයෙන් සතුටු වෙලා රූපයේ ඇලිලා වාසය කිරීම නතර කරන්න නතර කිරීම කියන එක ඇහැ මොකද්ද කියලා තේරුම් ගැනීම රූපය මොකද්ද කියලා තේරුම් ගැනීම ඒවා සංකත ධර්ම බව තේරුම් ගැනීම ඒවා නැති වෙලා කැඩලා බිඳලා ධර්ම හැටියට තේරුම් අරගෙන ඒවයි නොඇලී නොගැටි වාසය කිරීම කියන මූලික අවබෝධය. ඒකට ඇහෙන කාල පරිච්ඡේදයක් යනවා. දෙවෙනි එක හැටියට පෙන්නවා ඒක එසේ විය කියලා යද්දී නොසලකා
ඒක දරා ගන්න බැරි නිසා ඒ වේල කඩාගෙන යනකොට උපදින්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය මොකද්ද උපදින්නේ අන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හා ඇති නොකර ගැනීම විසංකාර ගතං චිත්තං තණ්හාණං කය මජ්ජගාති විසංකාර කියලා කිව්වේ අර මේ පංච උපාදානස්කන්ධයට ඇති කරගත්තා වූ තණ්හාව නැති කර ගැනීම සංකාර කියලා කිව්වේ මේ පංච උපාදානස්කන්ධයට ඇති කරගත්තා වූ ඇලීමටයි දැන් ගැඹුරෙන් ගැඹුරුයි ටිකක් එතකොට මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දැන් අපි මේ හටගත්තා වූ පංච උපාදාන මේ රූපය මේ වේදනා මේ සංඥා මේ සංකාර මේ විඥාන කියන ස්කන්ධ දැන් අපිට හත කරගෙන තියෙනවනේ ඒ ස්කන්ධ සම්මර්ෂණයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කොහෙද උගන්නන්නේ සතිපට්ඨාන සූත්‍රය එහෙම උගන්ලා තියෙනව නේද එතකොට මේ රූපයයි මේ රූපේ හට ගැනීමයි මේ රූපේ නිරෝධයයි මේ වේදනාවයි මේ වේදනාවේ හට ගැනීමයි මේ වේදන ආදී වශයෙන් මෙනෙහි කරලා මේ ස්කන්ධ නිරෝධය කිරීම ඒ ස්කන්ධ නිරෝධය අපිට එසේ මෙනෙහි කළා කරන්න බැරි නිසා අපි සම්මර්ෂණයකට යනෝ සමත භාවනාවට ඒකයි කිව්වේ චේතෝ විමුක්තිකක පඤ්ඤා සුස්ක විදර්ශනා නොවේ කිව්වේ අපි යනව සමත භාවනාවක සමත භාවනාවෙන් හට ගන්නා වූ ඒ සමත භාවනාවේ අරමුණු වෙලා සමත භාවනාවේ සමාධියකට පත් වෙලා ඉන්න අවස්ථාවේ ඒ තියෙන්නේ පංච උපාදානස්කන්ධය ඒක හරියට අර විද්‍යාගාරයකට ගිය කෙනෙක් මේ මහ විශාල ලෝක විශාල මහා ගහක ඉතාම ඇහැට පේන්නේ නැති ඉතා සුළු කොටසක් අන්වීක්ෂයට දාලා බලනවා වගේ. එයා මේ නාම මේ වේදනා සංඥා ආදී ධර්ම එතන තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ වේදනාව මේ රූපය ආදී වශයෙන් කුමන හෝ ධර්මයක් Tamanට දැනෙන අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් මෙනෙහි කොට ඒක ඉවත් කිරීම. ඒ සල්ල කර්මය අවසන් කිරීම. ඒ සල්ල කර්මයක අවසන් කිරීමෙන් ඒක පංච උපාදානස්කන්ධය නිරෝධ කරගන්නට ඉතර පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒක සමත භාවනා. ඒක චේතෝ මුක්ති ක්‍රමයකට යන එක. ඒ නිසායි කිව්වේ අර මේ ඉන්ද්‍රිය හසුරවන දැනම ඉතාසි වුන් විදියට තමන් ගත කළොත් තමන්ගේ ජීවිතේ එයාට පුළුවන්කම තියෙනවා මේ පංච උපාදානස්කන්ධය හට ගන්න එක නතර කරන්න. ඒක එතකොට මොන ප්‍රතිපදාවද? සම්මා ප්‍රතිපදා. මිත්‍යා ප්‍රතිපදා. මිත්‍යා ප්‍රතිපදාව කියන්නේ පංච උපාදානස්කන්ධය උපදවන මේ ඉන්ද්‍රිය ආශ්‍රයෙන්. ඒක වළක්වගෙන ඉන්න එක සම්මා ප්‍රතිපදා. මිත්‍යා ප්‍රතිපදාවේ ගිහිල්ලා ඒක උපදෙව්වත් ඒ ඉපදූ පංච උපාදානස්කන්ධය අර සමත ක්‍රමයට සමාදීන් අනිත්‍ය වශයෙන් බල්ලා චේතෝ විමුක්ති මාර්ගෙන් අයින් කිරීම. ඒකට මාර්ග දෙකක් බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිය තමයි එතන තියෙන්නේ. එතකොට පේනවා බුදු කෙනෙකුට විතරයි මේක කරන්න පුළුවන්. කෙනෙකුට මයන් බෑ. අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනි ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති ගහකාරක දිට්ඨෝසි පුනගේහන්නකාදී එතකොට මේ ගහකාරකයා අවබෝධ කරපු නිසා දකින්න නිසා නැවත පුනගේහන්නකාසි මේ පංච උපාදානස්කන්ධේ නැමැති ගේ හදන්නේ නැහැ එතකොට ගහ කියලා කිව්වේ ගේ අඹ ගහ පොල් ගහ නෙමෙයි ගහකාරක කිව්වේ ගේ ගේ කිව්වේ මේ පංච උපාදානස්කන්ධය ඒ නිසානේ නොමලගේකින් අබ ගේන්නේ කියලා කියන්නේ නොමලගේකි ඌණතරන් නොමලගේවල් තියෙනනේ අර විදිහට බැලුවොත් නමුත් මේ පංච උපාදානස්කන්ධය නැමැති ගේ බැලුවොත් මොකද වෙන්නේ එහෙම ගයක් තියෙනවද තුන් ලෝකේ කොතරකවත් කොතරකවත් තියෙනවද අබ නෑ බුදුහාඳුරුවනේ ඉතින් අර කිසා ගෞතමී ඥානවන්තින්ද මලමිනිය මගදිම විසිකලා
හැයි ගයක් නැති බව දැනගත්තා. ඔක්කොම ගෙවල් එකම ලක්ෂණේ යුක්තයි. ඇති වෙලා නැති වෙමින් පවතිනා වූ ගෙවල් තමයි මේ ඔක්කොම තියෙන්නේ කියලා අවබෝධ කරගන්න. එතකොට පේනවා පින්වත්නි අන්න බලන්න තමා තුලින් මේ ධර්මයේ දැකීමෙන් දකින ආකාරය වෙනස් වෙන ආකාරය. එතකොට ඒව තර්ක වලින් බිඳින්න පුළුවන්ද කාටවත්? තර්ක වලින් බිඳින්න බෑ. ඒව ප්‍රත්‍යත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති. ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රත්‍යක්ෂ වුණා කියන්නේ තමාම තමාව අවබෝධ කළා කියන එකයි. තමාම තේරුම් ගත්ත කියන එක. ඒ තර්ක වලට අහු වෙන්නේ නෑ ඒවා. එතකොට දැන් බුදු කෙනෙක් කියලා කියන්නේ නියුණු කෙනෙක්. සීති භූතෝස්මි නිබ්බු. අපි ගිනි ගන්න අය. බුදු කෙනෙක් කියලා කියන්නේ අසම සම කෙනෙක්. අපි ඕන කෙනෙකුට සමාන කරන්න පුළුවන්. බුදු කෙනෙක් කියන්නේ කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ නැති අවස්ථාවක් අවබෝධ කළ කෙනෙක්. අපි කැඩෙන බිඳෙන තැනක ඉන්න අය. බුදු කෙනෙක් සම්මාපටිපදාව අනුගමනය කළා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේති. උන්වහන්සේ පිරිනිවන් ගියා. අපි මිත්‍යා ප්‍රතිපදාව අනුගමනය කරමින් අපි පිරිනිවන් යන්නේ නැහැ. අපි නැවත නැවත උපදිනෝ. අපි නැවත නැවත අනුබාන අපේ වෙනස. ඉතින් එහෙම එක්කෙනෙක් බුදුහාමුදුර ළඟට මලක් අරගෙන ගිහිල්ලා ගියාට බුදුහාමුදුරව අඳුරනවද? ඈ බුදුහාමුදුරව පේනවද? බුදුහාඳුරෝ රූපකායම් පේන්නෙත් නැහැ, ධර්මකායම් පේන්නෙත් නැහැ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්ට ඕන නම් ටිකෙන් ටික උත්සාහ කළා මේ ධර්ම මාර්ගයට එන්න ඕනේ. ඉතින් උදේ කාලේ මම විශේෂ දේශනාවක් නෙමෙයි මේ කළේ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අපි අඳුරගන්න උත්සාහ ගන්න ඕන කියන කතාව. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.